hari පද්ධති කීපයක් තියෙනවා. ඒ පද්ධති සියල්ලම දරුව සූදානම්ද හැමෝම? හද පුතාට හරි ෆෝකස් මෝඩ් දාලා තියෙන්නේ. හරිනේ? හරි. එහෙනම් අපි අද දවසේ සාකච්ඡාව පටන් ගමු. අද රෑ 10 වෙනකම් අපි වැඩ කරන්න හදන්නේ. අද මම හිතන්නේ අපේ සරලික චරිතය සම්මන්ත්‍රණයක් ලෙස තමයි මේ පාඩම ආවරණය කරගෙන ගියේ. ඒක අපි සතියෙන් සතිය ඉස්සරහට ඉස්සරහට අරගෙන ආවා. අද මේ අන්තිම දවස, අන්තිම කොටස. හරිද? අපේ මේ සාකච්ඡාවෙන් පස්සේ සරලික චරිතය සියලුම සිද්ධාන්ත ඉවරයි. කොහොමද ගිය සතියේ සියලුම සිද්ධාන්ත ඉවර කරලා තිබුණේ? අද සාකච්ඡාවත් සමග සියලුම ගැටලු වලටත් උත්තර ලැබෙනවා. එහෙනම් අද කෙලින්ම තියෙන සිද්ධාන්ත සාකච්ඡා මුකුත්ම නැහැ. ඒක ඔක්කොම ඉවරයි ගිය සතියේනකොට. අද තියෙන්නේ අර ප්‍රශ්න අන්තර්ගතේ ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. හරිද? හරි. එහෙනම් හැමෝටම පුතාල දුර හැමෝටම සුබ සන්ධ්‍යාවක්. හැමෝටම බුදු සරණ දෙවි පිටයි. අපි හොඳට පැලටික් කරගෙන. හරිද? හරි. එහෙනම් හැමෝටම ආයුබෝවන්. මම ටියුට් එකේ ඉන්න තැන පෙන්වන්න පුතාලට. මේ බලන්න පුතාලා, මෙන්න මේ ටියුට් එක තමයි අපේ සිද්ධාන්ත සාකච්ඡාට අදාළව පළවෙනි ටියුට් එකනේ. ටියුට් එක ඒකේ පැති 8ක් වෙනකන් තියරි නෝට් එක තිබුණා. මේ ඔක්කොම ටෙලිග්‍රෑම් channel එකකටත් මම දාලා තිබුණා පුතාලට. වෙබ් අඩවිය හරහා ගන්න පුළුවන්. මේක අමාරු පාඩමක් විදිහට තමයි 10 වසර දරුවෝ අර්ථකථනය කරන්නේ. ඇත්තට මේක කොච්චර ලේසිද කියලා පුතාලා දන්නවා ඇති එක දිගට සම්බන්ධච්ච දරුවෝ. මේක රෙකෝඩින්ග්ස් ටික පාව වෙබ් අඩවි වලත් ඇති, ටෙලිග්‍රෑම් channel එකෙත් ඇති. මම ටෙලිග්‍රෑම් channel එකේ දැන් අද දවසේ පස්සේ ඔක්කොම ටික එක ළඟ දාන්නම්. එක කොටස, දෙක කොටස, තුන කොටස එහෙම කියලා. හරි. මේ තියෙන්නේ පැති අංක 8 දක්වා තියරි වල මුල් කොටස. පැති අංක 8 දක්වා. හරි. එතනින් පස්සේ මේ තියෙන්නේ දෙවෙනි කොටස. තියරි අන්තර්ගත දෙවෙනි කොටස පැති අංක 9, පැති අංක 10, 11, 12, 13, 14, 15, 16. පැති 16 සිද්ධාන්ත ඔක්කොම ඉවරයි. තියරි ඔක්කොම ඉවරයි. හරි. ඊට පස්සේ ප්‍රශ්න අන්තර්ගතට ගියොත් මෙන්න තියෙන ප්‍රශ්න අන්තර්ගතය. මේ ප්‍රශ්න අන්තර්ගතයේ ප්‍රශ්න 57ක් තියෙනවා. මේකෙන් අපි 30ක් ඉවරයි. 1 2 3 මේ ඔක්කොම ඉවරයි. 4 5 6 7 7 රෝම ඉලක්කම් 1 2 3 8 9 10 11 12 12 රෝම ඉලක්කම් 1 2 3 13 වෙනි ප්‍රශ්නේ 14 15 16 17 ඔක්කොම ඉවරයි. 18 19 20 21 22 23 24 ඔක්කොම ඉවරයි. بس මේ ප්‍රස්තාරය ඇසුරින් ගණන කිරීමක් පවා කරා. ඒකත් ඉවරයි. ඒ කියන්නේ 25 26 27 28 29 හා සම්බන්ධ. ඒ ප්‍රශ්න ටික ඔක්කොම ඒ ඉහළින් තියෙන ප්‍රස්තාරය හා සම්බන්ධ වෙන ප්‍රශ්න. අන්න ඒ දක්වා ඉවර කරලා තියෙනවා. අද තියෙන මෙන්න මේ 30 වෙනි ප්‍රශ්නේ පටන් ගන්න තියෙනවා. ප්‍රස්තාරත් එක්ක ඉස්සරහට යන තියෙන මේ ප්‍රස්තාර ගැන කියලා දීලා ඉවරයි ඔක්කොම. ඒක නිසා ආයමත් අනුක්‍රමණ සිද්ධාන්ත පැත්තට යන්නේ නැතුව ඉක්මනින්ම අපි ගැටළු විසඳුමක් ලෙස මේක අවසන් කරමු. ගොඩාක් අපි මේකට කාලය ගත්තා සහ මේවා අපි දැන් දන්නවා. ඔතන තියෙනවා ඊට පස්සේ මෙන්න මේ පැත්ත අන්තිම පැත්ත. ඒ ප්‍රස්තාර මේ ගැටළු විසඳන් තියෙන නිසා වෙලාව යනවා. අපි ඉක්මනින්ම සාකච්ඡා පටන් ගමු. ඔතනින් ඉවරයි. හරි නේද පුතේ? හරි. අපි යන් එහෙනම් මෙන්න මෙතෙන්ට විස්ථාපන කාල ප්‍රස්තාරයක් තියෙනවා. පහළ තියෙනවා ප්‍රවේග කාල ප්‍රස්තාරය. මේ ප්‍රස්තාර දෙක ගැන චූටි පැහැදිලි කිරීම මම බෝඩ් එකේ කරලා ඇවිල්ලා
බෝඩ් එකේ කරන්න යනවා චූටි පැහැදිලි කිරීම. හරි. එකක් විස්ථාපන කල් ප්‍රස්ථාන එක ප්‍රවේකල් ප්‍රස්ථාන. හරි. හරි. හැරෙන්න බෝඩ් එකේ පැත්තට වැඩ ඔක්කොම නතර කරා. බෝඩ් එකේ මම මේ සාමාන්‍ය view එක ගන්න මේ angle එකකින් අමාරුනේ වැඩ ටික කරගෙන යන්න අපිට. ගණන් හදන්න තියෙනවනේ. පොඩක් ඉන්නුත්තර සාමාන්‍ය view එක ගන්න. හරි හැමතෝ පේනෝ නේද හරි බෝඩ් එකේ මම ප්‍රස්ථාර දෙකක් ප්‍රස්ථාර වර්ග දෙක බෝඩ්ේ දෙපැත්තෙන් ඇඳ ගන්නවා ඒ තමයි මේ එක ප්‍රස්ථාර જાතියක් විස්ථාපන කාල ප්‍රස්ථාර ඒ කියන්නේ කාලයට ඉදිරිව කාලයට ඉදිරිව විස්ථාපණය වෙනස් වීම කාලයට ඉදිරිව විස්ථාපණය වෙනස් වීම කාලයට ඉදිරිව විස්ථාපණය වෙනස් වීම තමයි විස්ථාපන කාල ප්‍රස්ථාරවල සිදුවෙන්නේ එතකොට මම මේ පැත්තේ ප්‍රස්ථාරයක් අදිනවා ඒ ප්‍රස්ථාරය තමයි කාලයට ඉදිරිව ප්‍රවේගයේ විචලනය ප්‍රවේගයේ වෙනස් වීම කාලයට ඉදිරිව ප්‍රවේගී විචලනය ප්‍රවේගී වෙනස් වීම. හරි. ඊට මේවට කියනවා විස්ථාපන කාල ප්‍රස්ථාර මේ ප්‍රස්ථාර වලට කිව්වා ප්‍රවේග කාල ප්‍රස්ථාර. මට chat box එකට එවන්න ඔහුගේ සතුල එක දිගට මාත් එක්ක සාකච්ඡා කරන්න සම්බන්ධ වෙලා ඉන්න පුදරුවෝ. විස්ථාපන කාල ප්‍රස්ථාරවල අනුක්‍රමණය ලැබෙන්නේ කුමක්ද? විස්ථාපන කාල ප්‍රස්ථාරවල අනුක්‍රමණය ලැබෙන්නේ කුමක්ද? සහ ඒක අදාළම පැහැදිලි කරන්න යන්නේ මුල ඉඳන්ම අනුක්‍රමණය විස්ථාපන කාල ප්‍රස්ථාරවල අනුක්‍රමණය කියවෙන්නේ මොකක්ද? අද හරි එහෙමයි උත්තර එනවා විස්ථාපන කාල ප්‍රස්ථාර ලනුක්‍රමණය ප්‍රවේග කාල ප්‍රස්ථාර ලනුක්‍රමණය මොකද්ද කියවෙන්නේ අනුක්‍රමණය උත්තර එවන්න මට
මතක් කරන්න පුතා විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හොයන්න ගියාම y අක්ෂයේ ඛණ්ඩාංක වල වෙනස බෙදීම x අක්ෂයේ ඛණ්ඩාංක වල වෙනස නේ y අක්ෂයේ ඛණ්ඩාංක වල වෙනස බෙදීම x අක්ෂයේ ඛණ්ඩාංක වල වෙනස නේ ගන්න තේරෙන විදිහට කිව්වොත් එහෙනම් මේකනේ පුතා x අක්ෂය මේක තමයි y අක්ෂය මෙතනත් එහෙමයි x අක්ෂය මේක y අක්ෂය y අක්ෂය හරි y අක්ෂය එතකොට අනුක්‍රමණය ගන්න ඉක්‍රීම් නම් දැන් මෙතන මම ඇදලා ගන්න නැහැ ඒවා ඔක්කොම කතා කරලා තියෙන විලාව ගොඩාක් අරගෙන ඒ වගේ ප්‍රශ්න ගොඩක් කතා කරලා තියෙනවා හරි අද මේක ක්ලියර් කරන්න හදන ප්‍රශ්න ටිකත් එක්ක හරි එතකොට මේ විස්ථාපන කාල ප්‍රස්ථාර වල අනුක්‍රමණය අනුක්‍රමණය කියලා කියන්නේ y අක්ෂයේ ඛණ්ඩාංක වල වෙනස අනුක්‍රමණය කියලා කියන්නේ අනුක්‍රමණය කියලා කියන්නේ y අක්ෂයේ ඛණ්ඩාංක වල වෙනස බෙදීම x අක්ෂයේ ඛණ්ඩාංක වල වෙනස y අක්ෂයේ ඛණ්ඩාංක වල වෙනසෙන් ඉන්නේ මේ බලන්න y අක්ෂයේ ඛණ්ඩාංක වල වෙනසෙන් ඉන්නේ විස්ථාපනය 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 කියන්නේ පුතා එතකොට x නේ x අක්ෂයේ ඛණ්ඩාංක වල වෙනසෙන් එන්නේ කාලයක් x අක්ෂයේ ඛණ්ඩාංක වල වෙනසෙන් එන්නේ කාලයක් ඒ අපි වෙලාවරක් කතා කරපු මාතෘකාව මම කෙටියෙන් ඉදිරිපත් කරන මෙතන එතකොට විස්ථාපනය බෙදීම කාලයක් මෙතනයි තියෙන්නේ විස්ථාපනය බෙදීම කාලය විස්ථාපනය බෙදීම කාලය කියලා කියන්නේ අපි කවුරුත් දන්න ප්‍රවේගය විස්ථාපනයේ කාලයෙන් බෙදුන පස්සේ ඉන්නේ ප්‍රවේගය විස්ථාපනයේ කාලයෙන් බෙදුන පස්සේ ඉන්නේ ප්‍රවේගය 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 එහෙනම් අනුක්‍රමණයේ විදිහට ඉන්නේ ප්‍රවේගය විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයේ විදිහට ඉන්නේ ප්‍රවේගය හරි එතකොට මේ පැත්තට කියලා දුන්නු මේ පැත්තට කියලා බලලා තියමු අනුක්‍රමණය කියලා කියන්නේ අනුක්‍රමණය කියලා කියන්නේ අනුක්‍රමණය කියලා කියන්නේ y අක්ෂයේ ඛණ්ඩාංක වල වෙනස බෙදීම x අක්ෂයේ ඛණ්ඩාංක වල වෙනස y අක්ෂයේ ඛණ්ඩාංක වල වෙනසින් කියවෙන්නේ ප්‍රවේග වෙනසක් ප්‍රවේග වෙනසක් ප්‍රවේග වෙනසක් y අක්ෂයේ ඛණ්ඩාංක වල වෙනසින් කියවෙන්නේ ප්‍රවේග වෙනසක් x අක්ෂයේ ඛණ්ඩාංක වල වෙනසෙන් කියවෙන්නේ කාලය. එන අපතල තේරුම් ගන්න ප්‍රවේග වෙනස බෙදීම කාලය. ප්‍රවේග වෙනස බෙදීම කාලය කියලා කියන්නේ ත්වරණයයි. ප්‍රවේග වෙනස බෙදීම කාලය කියලා කියන්නේ ත්වරණය කියලා අපි මුල හරියේ ගැටු විසඳලා තියෙනවා. ත්වරණය. මෙතන ප්‍රවේග වෙනස බෙදීම කාලයෙන් ඉන්නේ ත්වරණය. එහෙනම් අපි විලාස දන්නවා. මේ නැවත මතක් කරගන්න. විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමයෙන් ප්‍රකාශ වන්නේ ප්‍රවේගයයි ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමයෙන් ප්‍රකාශ වෙන්නේ ත්වරණයයි දැන් අපි යමු ප්‍රස්ථාර එකිනෙකට වෙනස් වූ ප්‍රස්ථාර අවස්ථා කීපයකට මෙන්න එක ප්‍රස්ථාරයක් කාලයට ඉදිරිව විස්ථාපන වශයෙන් එක ප්‍රස්ථාරයක් මෙන්න තව ප්‍රස්ථාරයක් මෙන්න තව ප්‍රස්ථාරයක් ප්‍රස්ථාර එතන තුනයි හරි දැන් මේ බලන්න අනුක්‍රමණය මේ බලන්න මෙන්න මේ බෑවුම එකම විදියට නියත බෑවුමක් තියෙනවා කියලා කියන්නේ මෙතන අනුක්‍රමණයනේ අනුක්‍රමණය අනුක්‍රමණය එකම අනුක්‍රමණයක් බෑවුම එක නම් අනුක්‍රමණය එකමයි. විතර ගණනය කිරීම කරන්න නැහැ මොකද? කැල්කියුලේෂන් නැහැ නේ. කැල්කියුලේෂන් එකක් ඉස්සරහ තිබුණොත් අපි දත්ත වලින් ආදේශ කළම හදමු. හරි. මෙතන අපි කියනවා බෑවුම නියතයි ඒ කියන්නේ අනුක්‍රමණය නියතයි. මෙතන බෑවුම එන්නේ නැ වැඩි වෙනවා. ඒ කියන්නේ අනුක්‍රමණය එන්නේ නැ වැඩි වෙනවා. මෙතන බෑවුම ඉන්න අඩු වෙනවා ඒ කියන්නේ අනුක්‍රමණය ඉන්න අඩු වෙනවා
එකිනෙකට වෙනස් වූ විචලනයන් තුනක් තමයි තියෙන්නේ. හරි. ඒතර මේ තියෙන්නේ අනුක්‍රමණය නියතයි. අනුක්‍රමණය නියතයි. අනුක්‍රමණය නියතයි. හරි පුතා. මේ තියෙන අනුක්‍රමණය ඉන්නේ වැඩි වෙනවා. අනුක්‍රමණය අනුක්‍රමණය වැඩි වෙනවා. බෑවුම වැඩි වෙනවා අනුක්‍රමණය වැඩි වෙනවා මොකද ඉච්චා බෑවුම නියතන අනුක්‍රමණය නියතයි බෑවුම වැඩි වෙනවා අනුක්‍රමණය වැඩි වෙනවා බෑවුම අඩු වෙනවා අනුක්‍රමණය අඩු වෙනවා හරි එතකොට මේ අනුක්‍රමණය නේද අඩු වෙනවා අනුක්‍රමණය නේද අඩු වෙනවා අනුක්‍රමණය අඩු වෙනවා එහෙනම් දැන් මට උත්තර දෙන්න අහන දේට උත්තර දෙන්න විස්ථාපන කාල ප්‍රස්ථාරවල අනුක්‍රමණයෙන් ප්‍රකාශ වෙන්නේ ප්‍රවේගයයි එහෙනම් අනුක්‍රමණය නියතයි කියලා කියන්නේ ප්‍රවේගය නියතයි ප්‍රවේගය නියතයි එතකොට මෙතන අනුක්‍රමණය නියතයි කියන්නේ මේ ප්‍රස්ථාරට අදාළ ප්‍රවේගය නියතයි මෙතන අනුක්‍රමණය එන්න වැඩි වෙනවා අනුක්‍රමණය එන්න වැඩි වෙනවා කියලා කියන්නේ අනුක්‍රමණය කියන්නේ ප්‍රවේගය එහෙනම් ප්‍රවේගය එන්න වැඩි වෙනවා ප්‍රවේගයෙන් වැඩි වෙනවා එහෙනම් මෙතන ඒ ක්‍රම කියල බලන්න අනුක්‍රමණයෙන් අඩු වෙනවා අනුක්‍රමණයෙන් අඩු වෙනවා ප්‍රවේගයෙන් අඩු වෙනවා ප්‍රවේගයත් එන්න අඩු වෙනවා අනුක්‍රමණයත් එන්න අඩු වෙනවා එහෙනම් ප්‍රවේගයත් එන්න අඩු වෙනවා හරි මෙතෙන්ට එන්නකො මෙතනත් ඒ වගේම ප්‍රස්තාර තුනක් මම දෙනවා ඔන්න බෑවුම නියත ප්‍රස්ථාරය බෑවුමෙන් එන වැඩි වෙනවා බෑවුමෙන් එන අඩු වෙනවා හරි එතකොට මෙතනත් කියන පුළුවන්නේ අනුක්‍රමණය නියත කෙටියෙන් කියනවා අනුක්‍රමණය නියත මෙතන අනුක්‍රමණය වැඩි වෙයි දැන් මේව හිතන්න පුළුවන් ඉන්නවා මෙතන දැන් එකිනෙක වෙනස් වූ ප්‍රස්ථාර තුනක් මම කියලා දුන්නා. මෙතන අනුක්‍රමණය එන්න අඩු වෙනවා. අනුක්‍රමණය අඩු වෙනවා. හරි දැන් කියන්න තොරණය සම්බන්ධ කර ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියන්නේ තොරණයනේ. එහෙනම් තොරණය අනුක්‍රමණය නියතයි කියලා කියන්නේ තොරණය නියතයි. හරි අනුක්‍රමණය නියතයි කියන්නේ තොරණය නියතයි. මෙතන අනුක්‍රමණය එන්න වැඩි වෙනවා කියන්නේ තොරණය එන්න වැඩි වෙනවා. මෙතන අනුක්‍රමණය එන්න අඩු වෙනවා කියන්නේ තොරණය එන්න අඩු වෙනවා. හරි. තවමම මෙහි ප්‍රස්ථාරයක් අද. මෙහි ප්‍රස්ථාරයක් අද මේක විතරක්. ඔහොම ප්‍රස්ථාරයක අනුක්‍රමණය කීයද කියලා මට කියන්න පුළුවන්ද? X අක්ෂයට සමාන්තරව x අක්ෂයේ කාලය නිකුත් x අක්ෂයේ කාලය x අක්ෂයට සමාන්තරව x අක්ෂයට සමාන්තරව ප්‍රස්ථාර විචලන න අනුක්‍රමණය කියද? යන්න. chat box එකේ යන්න. x අක්ෂයට සමාන්තරව ප්‍රස්ථාර විචලන න අනුක්‍රමණය කියද? බිඳුවයිනේ. නේ? බිඳුවයි නේද? ඔව්. එතන මම මෙතනට කියනවා මේ ප්‍රස්ථාරට කියනවා අනුක්‍රමණය බිඳුවයි. අනුක්‍රමණය බිඳුවයි අනුක්‍රමණය ශුන්‍යයි අනුක්‍රමණයක් නැහැ එහෙනම් අනුක්‍රමණයක් නැහැ කියලා කියන්නේ අනුක්‍රමණය බිඳුවයි කියලා කියන්නේ තොරණය බිඳුවයි මොකද්ද අනුක්‍රමණය බිඳුවයි කාලක්ෂයට සමාන්තරව ප්‍රස්ථාර විචලනය වෙනවා නම් කාලක්ෂයට සමාන්තරව ප්‍රස්ථාරයේ විචලනය වෙනවා නම් ඒ කියන්නේ x අක්ෂයට සමාන්තරව නම් ප්‍රස්ථාර විචලනය වෙන්නේ බෑවුමක් නැහැනේ බෑවුම කියන කතාවේ අනුක්‍රමණ බිඳුව. ගණනය කරලා පෙන්නන්න පුළුවන් මම පැහැදිලි කරන දවසේ ගණනය කරලා පෙන්නවා. දත්තක් දාගෙන මෙතන. ඒතර අනුක්‍රමණය බිඳුවයි. අනුක්‍රමණය බිඳුවයි කියන්නේ ඒතර අනුක්‍රමණය කියන තොරණය තොරණය බිඳුවයි. තොරණය බිඳුවයි කියලා කියන්නේ ඒ කියන්නේ ප්‍රවේගයෙන් එන වැඩි වෙන්නේත් නැහැ. ප්‍රවේගයෙන් එන අඩු වෙන්නේත් නැහැ. එකම ප්‍රවේගය තියෙනවා. අනුක්‍රමණය ශුන්‍යයි බිඳුවයි කියලා කියන්නේ තොරණේ බිඳුවයි තොරණේ බිඳුව කියලා කියන්නේ ඒකාකාර ප්‍රවේගය
ඒකාකාර ප්‍රවේගය. හරිද හරි. කාලය ගත වෙද්දී කාලය ගත වෙද්දී එකම ප්‍රවේගකයෙන් ගිහිල්ලා තියෙන වස්තුව චලනය වෙලා තියෙනවා. කාලය ගත වෙද්දී ප්‍රවේගය එන්නේ වැඩි වෙලත් නැහැ අඩු වෙලත් නැහැ නේ. එකම අගයක තිබිලා තියෙනවා. ඒ කියන්නේ ඒකාකාර ප්‍රවේගය නියත ප්‍රවේගයක් තමයි තියෙන්නේ. ඒතර අනුක්‍රමණය බිඳුවයි චුම්බනයේ කිව්වසෙන් කරන සරව වැඩි වගේ දන්නේ නැහැ. චුම්බනය කියන්නේ බිඳුව අනුක්‍රමණය බිඳුවයි. ඉතින් සුද්ධ සිංහලෙන් අනුක්‍රමණය බිඳුවයි නේ. අනුක්‍රමණයෙන් කියවෙන්නේ ත්වරණය. ත්වරණය බිඳුවයි. ත්වරණය බිඳුවයි කියලා කියන්නේ ඒකාකාර ප්‍රවේගය. හරි. එතකොට දැන් මෙතන බලමු ප්‍රස්ථාර 1 2 3 4 5 6 7. ප්‍රස්ථාර 7ක් ගැන දැන් කියලා ඉවරයි. මාරම ලේසි. හරිද? අර අනුක්‍රමණය ගැන වටහාගෙන තියෙනවා නම් හරිම ලේසි. අහන දේවල්ට උත්තර දෙන්න. අපි පොඩ්ඩක් මෙන්න මේ පැත්තට යමුකෝ. මෙන්න තව කාලක්ෂණ පහල. කාලක්ෂණ පහල. කාලක්ෂණ පහල. කාලක්ෂණ පහලට මේ ඔන්න ඔහොම බෑවුම නියතයි. බෑවුම එන්නේ නඩු වෙනවා. බෑවුම එන්නේ වැඩි වෙනවා. මෙතනත් එහෙමයි. බෑවුම නියතයි. බෑවුම එන්නේ නඩු වෙනවා. බෑවුම එන්නේ වැඩි වෙනවා. මෙතන ප්‍රස්ථාර 3 3 6ක් ආවා. එහෙමනේ. එහෙනම් මේ මෙතන බලන්න පුතන් මෙතත් ලියාගෙන යමු වෙන පාටකින්. අනුක්‍රමණය කෙටියෙන් කියන්නේ අනුක්‍රමණය නියතයි බෑවුම නියතයි පුතා. බෑවුම නියතන අනුක්‍රමණය නියතයි. මෙන්න බෑවුම එන්නේ නඩු වෙනවා. බෑවුම එන්නේ නඩු වෙනවා. එහෙනම් අනුක්‍රමණය එන්නේ නැ අනුක්‍රමණයෙන් එන අඩු වෙනවා. අනුක්‍රමණයෙන් එන අඩු වෙනවා. අනුක්‍රමණයෙන් එන අඩු වෙනවා. හරි. එතකොට මෙතෙන් තියන බෑවුම එන්නේ නැ වැඩි වෙනවා. බෑවුම එන්නේ නැ වැඩි වෙනවා. අනුක්‍රමණයෙන් එන්නේ වැඩි වෙනවා. අනුක්‍රමණය එන්න එන්න වැඩි වෙනවා. බෑවුම වැඩි වෙනවා එන්නේ අනුක්‍රමණය වැඩි වෙනවා. එහෙනම් ආයමත් යමු අපි ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියලා කියන්නේ ප්‍රවේගයනේ. එහෙනම් ප්‍රවේගය නියතයි පොඩකින් අනුක්‍රමණය නියත නම් ප්‍රවේගය නියතයි. අනුක්‍රමණය අඩු වෙනවා ප්‍රවේගය නේ අඩු වෙනවා. අනුක්‍රමණය නේ වැඩි වෙනවා ප්‍රවේගය වැඩි වෙනවා. එතකොට පුතාල කිය සර් මේ පැත්තේ ප්‍රස්ථාර ටික ගැනම නේද මෙතනක් කියන්නේ. ඔව්. හැබැයි මෙතන කියන්නේ පුතේ එක දිශාවකට නම් මෙතන ප්‍රවේගය සලකන්නේ කිසියම් වූ එක් දිශාවකට නම් ධන පැත්තට නම් මෙතන සලකන්නේ ප්‍රතිවිරුද්ධ පැත්ත ප්‍රින දිශාව. පුතල දන්නෝ දෛශික රාශිනේ අපි මේ කතා කරා. විශාලත්වයක් වගේම දිශාවක් උත් තියෙන දෛශික රාශි ගැන මේ කතා කරා. විස්ථාපනයේ දෛශික රාශිය ප්‍රවේගයේ දෛශික රාශිය මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් එන ප්‍රවේගයේ දෛශික රාශිය මේ ප්‍රවේග කාල ප්‍රස්ථාර අනුක්‍රමණයෙන් එන ත්වරණයේ දෛශික රාශිය නිසා එක දිශාවකට ධන කියලා සැලකුවොත් අනෙත් දිශාවට ඍණ කියලා තමයි සලකන්නේ. පැහැදිලිද? හරි. ඒක නිසා මේ කිසියම් වස්තුවක චලිතයේ අපි එක දිශාවකට සැලකුවොත් ධන දිශාවකට සැලකුවොත් ප්‍රතිවිරුද්ධ පැත්තට නම් වස්තුව චලනයේ ඍණ දිශාව. එතන මේ ධන පැත්තට කියලා හිතමු. එතන මේ ප්‍රතිවිරුද්ධ පැත්තට කතාව. මේ එක දිශාවකට කතාව ඉද ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි මේ චලිතය සිදුවෙන්නේ. මෙතනත් එහෙම තමයි කියන්නේ. කාලක්ෂය නිහල කියලා කියන්නේ හැමතිස්සෙම තේරුම් ගන්න පුතාලා. මේ කාලක්ෂය නිහල කියලා කියන්නේ දැන් අපි මෙතන බිංදුවෙන් ඉඳලා පටන් ගන්න උඩට යන්නේ මෙහෙම ඉතනකොට නිකන් ධන එක ධන දෙක ඔහොමනේ. ඒක පහළට එන්නේ කොහමද? ඍණ එක ඍණ දෙක ඔහොමනේ. ඒක තේරුම්නේ කතාව. ධන ඍණ කතාව. හරි. එහෙම තත්ත දාගෙන මෙතන අමාරු වෙටෙන්න ඕනේ නැහැ. එතකොට මේ බිංදුව ධන පැත්තරනේ මේ වැඩි වෙන්නේ. නේ? මේ පැත්තෙන් ඍණ පැත්තර වැඩි වෙන්නේ. හරි. හරිද පුතාල? හරිනේ? හරි. එතකොට මේ මෙතනක් තියෙන්නේ අපි මෙතනක් ලියන්නේ අතෝ මෙතනක් තියෙන්නේ බෑවුම නියතයි බෑවුම නියතනම් අනුක්‍රමණය නියතයි බෑවුම නියතනම් අනුක්‍රමණය නියතයි
බෑවුමෙන්න අඩු වෙනවා කියලා කියන්නේ අනුක්‍රමණය ක්‍රමයෙන් අඩු වෙනවා. අනුක්‍රමණය ක්‍රමයෙන් අඩු වෙනවා. අනුක්‍රමණය ක්‍රමයෙන් අඩු වෙනවා. අනුක්‍රමණය ක්‍රමයෙන් අඩු වෙනවා. එතකොට මෙතන බෑවුමෙන්න වැඩි වෙනවා. බෑවුමෙන්න වැඩි වෙනවා කියලා කියන්නේ අනුක්‍රමණය ක්‍රමයෙන් වැඩි වෙනවා. හරිද පුතා? හරි. ඉතින් මෙතන අනුක්‍රමණය කියවෙන්නේ ත්වරණය. එහෙනම් ත්වරණය නියතයි. ත්වරණය එන්නේ අඩු වෙනවා. ත්වරණය එන්නේ වැඩි වෙනවා. හැබැයි මෙතන විචලනයේ තියෙන දිශාවට ප්‍රතිවිරුද්ධ පැත්ත. මෙතන විචලනයේ තියෙන්නේ x සිට y දෙසට නම් මෙතන කියන්නේ y සිට x දෙසට. එක දිශාවකට නම් මෙතන කියන්නේ මේ 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 විචලනයන් කියන්නේ එකම එක දිශාවකට නම් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි මෙතන විචලනය සිදුනේ. ඒක නිසා තමයි කාලක්ෂණ පහළට මේ විචලනයන් ඉදිරිපත් කරලා තියෙන්නේ. හරිද? ඉතින් මෙතන තව ප්‍රස්තාරයක් ඕන දක්වන්න පුළුවන්. අර මේ කාලක්ෂයට සමාන්තර වෙන ප්‍රස්තාරය මෙන්න ඒකත් ඔහොම ඉදිරිපත් කරන්න පුළුවන්. අනුක්‍රමණයේ බිඳුවෙන් කාලක්ෂයට සමාන්තරයි කියලා කියන්නේ අනුක්‍රමණයේ බිඳුවක්. හරිද? අනුක්‍රමණයේ බිඳුවයි කියලා කියන්නේ අනුක්‍රමණයෙන් ප්‍රකාශ වෙන ත්වරණය ත්වරණයේ බිඳුවයි. ත්වරණයේ බිඳුවයි කියලා කියන්නේ ප්‍රවේග වෙනසක් නැහැ. ප්‍රවේගය වැඩි වෙන්නෙත් නැහැ, ප්‍රවේගය අඩු වෙන්නෙත් නැහැ, ප්‍රවේග වෙනසක් නැහැ. ඒතර ප්‍රවේග වෙනසක් නැහැ කියලා කියන්නේ එකම ප්‍රවේගය, ඒකාකාර ප්‍රවේගය, නියත ප්‍රවේගය. හරිද? ඒතර නියත ප්‍රවේගයේ චන්තිමත් නැහැ මෙතන නිරූපණය. හැබැයි මෙතන අර කිසියම් සලකුණු ලබන ධන දිශාවට නම් එක දිශාවක් නම් ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට තමයි මේ වෙලාවේ වස්තු චලනය වෙන්නේ. එච්චර. එහෙනම් ඔන්නේ ප්‍රස්තාර මෙතන දැන් ප්‍රස්තාර කීයක් කියලා තියෙනවද අපි? මෙතන ප්‍රස්තාර 1යි 2යි 3යි 4යි 5යි 6යි. මෙතන 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14. එකිනෙකට වෙනස් වූ ප්‍රස්තාර 14ක් ගැන කතා කරලා තියෙනවා. එහා සම්බන්ධව ටිප් එකේ අපි ප්‍රශ්න වගේක් දීලා තියෙනවා. ඒ ටික අපි ඉක්මනින්ම සම්පූර්ණ කරනවා. මේක තේරුණාද? මේක ලේසියනේ. මාරම ලේසියි. මේක මේවයි කටපාඩම් කරන කිසිම දෙයක් නැහැ. හරිද? මොකද විස්ථාපන කාල ප්‍රස්ථාරය අනුක්‍රමණය කියන්නේ ප්‍රවේගය කියන එක දන්නවනම් පුළුවන්. මොකද බෑවුම් ඉන්නේ අනුක්‍රමණය කියන්නේ ඒතර බෑවුම් ඉන්න අනුක්‍රමණය ඉදයි. බෑවුම් වැඩි වෙනවා අනුක්‍රමණය වැඩි වෙනවා. බෑවුම් වැඩි වෙනවා අනුක්‍රමණය වැඩි වෙනවා. අනිත් දිශාවත් එහෙම තමයි. හරිද? හරි. එහෙනම් අපි ටියුට් එකේ පැත්තට ගිහිල්ලා මේ ටික සම්පූර්ණ කරගෙන එමු. මෙච්චර මම හිතන්නේ ප්‍රශ්න 12කට විතර උත්තර තියෙනවා බෝඩ් එකේ. සම්පූර්ණ කරමු පුතාලා. හරි බලන්න පුතාලා. ෂෙයා වුණාද?
හරි බලන්න පුතාලා. දැන් හරි නේද හැමෝටම ෂෙයා වෙලා නැද්ද පුතා? බලමු. පහත සඳහන් ප්‍රස්තාරට හරි නේද ෂෙයා වෙලා නේද පද්ධති ඔක්කොම මට එවන්න මැසේජ් එක. chat box එකේ එවන්න ඕකේද කියලා. හරි නේ පුතා? හරි නේ? හරි. අපි යන් ඉස්සරහට. බලන්න කියනවා ප්‍රශ්න අංක 30. සර් මේ ටියුට් එක ගන්නේ කොහෙන්ද? මේ ටියුට් එක ගන්න පුළුවන් මෙන්න මේ වෙබ් අඩවි දෙක හරහාම ගන්න පුළුවන්. Telegram channel එකෙත් ඇති. එකක් තමයි www.explore. science .lk අනිත් එක තමයි www.apexonline.lk. ඒ වගේම තව තියෙනවා grade 11 වල Telegram channel එක. Telegram channel එකේ උඩට ගිහිල්ලා බලන්න ඇති. හරි අපි නේද පුතාලා ඔය තැන් තුනේම ගන්න පුළුවන් කවුරු හරි දරුවෙක් Telegram channel එකක නැහැ Telegram channel එකේ නැත්නම් අපේ හරි Telegram channel එකේ නැත්නම් 0.71 35 37 338 ට WhatsApp message එකක් යවන්න Telegram channel එකේ link එක යවන්න කියලා හරි නේද හරි අපි යන්න මේ ටික මම clear කරනවා බලන්න පහත සඳහන් ප්‍රස්තාර වලට අදාළව හිස්තැන් පුරවන්න ඉස්සරලම් බලන්න ප්‍රස්තාර මොකද්ද කියලා ප්‍රස්තාරය ප්‍රස්තාරය විස්ථාපනකාර ප්‍රස්තාරය එහෙනම් විස්ථාපනකාර ප්‍රස්තාරය කියන අනුක්‍රමණික අපි හැමෝම දන්නවා එහෙනම් ලියාගෙන යමු පුරෝගෙන යමු 30 මෙතන එන්න එන්න බෑවුම වැඩි වෙනවනේ එන්නේ නැ බෑවම වැඩි වෙනවා. ඒ නිසා කියන අනුක්‍රමණය ක්‍රමයෙන් වැඩි වෙයි. අනුක්‍රමණය ක්‍රමයෙන් වැඩි වෙයි. බෑවම එන්නේ නැ වැඩි වෙනවා කියලා කියන්නේ අනුක්‍රමණය ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒතර අනුක්‍රමණය ක්‍රමයෙන් වැඩි වෙනවා කියලා කියන්නේ අනුක්‍රමණයෙන් කියවෙන ප්‍රවේගිනේ පුතේ. එම නිසා ප්‍රවේගයේද ක්‍රමයෙන් වැඩි වෙයි. හරි නේද පුතා ඉස්රායෙල් තව කියලා තියෙන ධන ප්‍රවේගය කියලා. ඇයි එහෙම ධන ප්‍රවේගය කියලා කියන්නේ? ඒ කියන්නේ කාල අක්ෂයෙන් ඉහළට මේ තියෙන එක නිසා ඒ පැත්ත අපි ධන කියලා සලකමු. එහෙනම් කාල අක්ෂයෙන් පහළ නම් ඍණ කියලා සලකමු. 31 ප්‍රස්ථාරය ගත්තාම බෑවුම නියතයි. අනුක්‍රමණය නියතයි. අනුක්‍රමණීය දෙකක ක්‍රම නිසා ප්‍රවේගයද නියතයි. ධන ප්‍රවේගයක් කාල අක්ෂයෙන් ඉහළට නිසා ධන ප්‍රවේගයක්. එන්න 32ට අංක 32. බෑවුමෙන් නඩු වෙනවා. ඒක නිසා කියන අනුක්‍රමණීය ක්‍රමෙන් අඩුවේ නේ. අනුක්‍රමණීය ක්‍රමෙන් අඩුවේ බෑවුමෙන් නඩු වෙනවා. එම නිසා ප්‍රවේගයද ක්‍රමයෙන් අඩු වෙයි. ඒකත් කාලක්ෂයෙන් ඉහළ විචලනයක් නිසා ධන ප්‍රවේගය කියලා කියනවා. හරි. ඒ ප්‍රස්තාරයටත් ඉවරයි. අපි යන් ඊළඟ අවස්ථාවට. 33 වෙනි ප්‍රස්තාරයේ කාලක්ෂයෙන් පහළ. ඒ කියන්නේ ඍණ ප්‍රවේගයක් වෙන්නව නේද? එතන මේ 33 වෙනි ප්‍රස්ථාරය සැලකුවොතින් එන්නේ නැ බෑවුම අඩු වෙනවා. බෑවුම අඩු වෙනවා කියලා කියන්නේ අනුක්‍රමණය අඩු වෙනවා. බෑවුම අඩු වෙනවා කියලා කියන්නේ අනුක්‍රමණය අඩු වෙනවා. අනුක්‍රමණය ක්‍රමෙන් අඩුවේ. අනුක්‍රමණය ක්‍රමෙන් අඩුවේ. එම නිසා ප්‍රවේගයද
ක්‍රමයෙන් අඩුවේ. හරි. 33 අනුක්‍රමණය ක්‍රමයෙන් අඩුවේ බෑවුම ක්‍රමයෙන් අඩු වෙනවා ඒ කියන්නේ අනුක්‍රමණය ක්‍රමයෙන් අඩු වෙනවා අනුක්‍රමණය ක්‍රමයෙන් අඩු වෙනවා ඒ කියන්නේ නිසා ප්‍රවේගයද ක්‍රමයෙන් අඩු වෙයි කාලක්ෂයෙන් පහළ නිසා ඍණ ප්‍රවේගය කාලක්ෂයෙන් පහළ නිසා ඍණ ප්‍රවේගයකි ඍණ ප්‍රවේගය තිස් අතර කාලක්ෂයෙන් පහලට එකන රින පැත්තරනේ රින ප්‍රවේගයක් තමයි ඉන්න ඕන බෑවුම නියත එක කියන අනුක්‍රමණ නියත මෙන්න බෑවුම නියතයි අනුක්‍රමණ නියතයි එම නිසා ප්‍රවේගයද නියත අනුක්‍රමණ නියතයි එම නිසා ප්‍රවේගයද නියතයි හැබැයි කාලක්ෂයෙන් පහ නිසා රින ප්‍රවේගය 35ට යන් 35 කියනවා 35 කියනවා අනුක්‍රමණය මේ බෑවුම එන්නේ නැ වැඩි වෙනවා බෑවුම එන්නේ නැ වැඩි වෙනවා බෑවුම එන්නේ නැ වැඩි වෙනවා කියලා කියන්නේ අනුක්නේ බෑවුම එන්නේ නැ වැඩි වෙනවා කියලා කියන්නේ අනුක්‍රමණය ක්‍රමයෙන් වැඩි වෙනවා අනුක්‍රමණය ක්‍රමයෙන් වැඩි වෙනවා අනුක්‍රමණය ක්‍රමයෙන් වැඩි වෙනවා එම නිසා ප්‍රවේගයද එම නිසා ප්‍රවේගයද සෝරි 35 අනුක්‍රමනේ බෑවුමෙන් එන වැඩි වෙනවා ඒ කියන්නේ අනුක්‍රමණය ක්‍රමයෙන් වැඩි වෙනවා එම නිසා ප්‍රවේගයද ක්‍රමයෙන් වැඩි වෙනවා කාලක්ෂයෙන් පහලට නිසා කාලක්ෂයෙන් පහලට නිසා ඒක ඍණ ප්‍රවේගයක්. ඔන්න එනම් 30 ඉඳන් 35 දක්වා ඒ ටික සම්පූර්ණයෙන් පිරෙව. අපි දැන් ඊළඟ පස්තර පැත්තට යමු. මේ ටික සම්පූර්ණ කරගන්න පුතාලා. හැමෝටම මේ ප්‍රස්තාර තේරෙන්න ඕන. මේ ප්‍රස්තාර දැන් මේ අද උගන්වනෝ නෙමෙයි. ප්‍රස්තාර අවස්ථා කීපයකදී උගන්වලා තිබ්බ දැන් අද මේ ප්‍රශ්න සාකච්ඡාවේදී අන්තිම වරට හම්බුනේ මේ ප්‍රස්තාර. හරි නේද? හරි.
අපි යම් පහළට ඊළඟ ප්‍රස්තාරය ඒකත් අර වගේම තමයි වෙනසක් නැහැ සම්පූර්ණ කුණු කවුරුත් එක්ක එකතු වෙලා හරි 43ට වෙනකම් ප්‍රශ්න අංක 36 ප්‍රශ්න අංක 36 මේ මොන කාල ප්‍රස්තාරයද පුතා කාලයට ඉදිරිව ප්‍රවේගයේ විචලනයක් තියෙනවා අනේ කාලයට ඉදිරිව ප්‍රවේගයේ විචලනයක් තියෙනවා එතකොට 36 වෙනි ප්‍රස්තාරය ගත්තාම එන්න බෑවුම වැඩි වෙනවා හරි හරි 36 වෙනි ප්‍රශ්නය කාලයට ඉදිරියව ප්‍රවේගයේ විචලනය ගත්තොත් එන්න නේ බෑවුම වැඩි වෙනවා අනුක්‍රමණය වැඩි වෙනවා එතකොට ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් එන්නේ තොරණය ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් එන්නේ තොරණය නම් බෑවුම එන්න වැඩි වෙනවා නම් අනුක්‍රමණය එන්න වැඩි වෙනවා නේ ඒ කියන්නේ සලීම අනුක්‍රමණය ක්‍රමයෙන් වැඩි වේ අනුක්‍රමණය ක්‍රමයෙන් වැඩි වේ එම නිසා තොරණයද ක්‍රමයෙන් වැඩි වේ අනුක්‍රමණයද ක්‍රමයෙන් වැඩි වේ අනුක්‍රමණයද ක්‍රමයෙන් වැඩි වේ එම නිසා තොරණයද ක්‍රමයෙන් වැඩි වේ කාලක්ෂයෙන් ඉහළ නිසා කාලක්ෂයෙන් ඉහළ නිසා ධන තොරණයක් කියලා කියනවා සත්වෙනි ප්‍රස්ථාරය බැලුවට පස්සේ සත්වෙනි ප්‍රස්ථාරය කියලා කියන්නේ බෑවුම නියතයි බෑවුම නියතයි කියලා කියන්නේ අනුක්‍රමණය නියතයි එම නිසා ත්වරණයද නියතයි කාලක්ෂයෙන් ඉහළ නිසා ධන ත්වරණයක් කියලා කියනවා 38 කාලක්ෂයට සමාන්තරව කාලක්ෂයට සමාන්තරව තමයි කාලක්ෂයට සමාන්තරව තමයි ප්‍රස්ථාරයේ විචලනය වෙන්නේ. ඒ කියන්නේ අනුක්‍රමණය බිඳුවයි. අනුක්‍රමණය බිඳුවයි. එම නිසා ත්වරණයද බිඳුවකි. වරහන්නේ ඉස්සරහින් කියලා තියෙනවා ධන ඒකාකාරී ප්‍රවේගයේ කියලා. හරිනේ? කාලක්ෂයෙන් ඉහළ නිසා ධන හරිනේ? කාලක්ෂයෙන් ඉහළ නිසා ධන ඒකාකාරී ප්‍රවේගයක්. තොරණයක් නෑ කියලා කියන්නේ ඒකාකාරී ප්‍රවේගයක් නියත ප්‍රවේගයක් හරි 39ට යමු එන්න ප්‍රස්ථාරයේ බෑවුම අඩු වෙනවා කියලා කියන්නේ අනුක්‍රමණය අඩු වෙනවා බෑවුම එන්න අඩු වෙනවා කියලා කියන්නේ අනුක්‍රමණය ක්‍රමෙන් අඩු වෙනවා අනුක්‍රමණය ක්‍රමෙන් අඩු වෙයි එම නිසා තොරණයද ක්‍රමෙන් අඩු වෙයි කාලක්ෂයෙන් ඉහළ නිසා කියන ධන තොරණයක කියනවා. හරිනේද? 36 37 38 39. දැන් බෝඩ් එකේ කතාවක් ටික ඔය පුරවගෙන යනවා. දැන් ඒතර විභාගෙට එනකොට ප්‍රස්තාරකම ගොඩාක් කෙනෙක්ක් නැහැ හොඳේ. ප්‍රස්තාර ගොඩාක් කෙනෙක්ක් නැහැ කොහොමයි. ඉතින් එක ප්‍රස්තාරයක් එන්නේ. ඉතින් අර ඕන ප්‍රස්තාරයකට ආවටින් ගැලපෙන විදිහට තමයි මේ හැම වර්ගීකම කතා කරන්නේ. එකම කාලයයි එකම ප්‍රවේගක්ෂය ඇතුලේ කොහොම ප්‍රස්තාර ටික දාගෙන තියෙන්නේ. 40 කියලා කියන්නේ කාලක්ෂයෙන් පහළ. ඒතර කාලක්ෂයෙන් පහළ කියලා කියන්නේ මේව දෛශික රාශිනේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියන්නේ ත්වරණය. ඒතර කාලක්ෂයෙන් පහළ කියලා කියන්නේ ධන ත්වරණය නෙමෙයි ඍණ ත්වරණය. Sorry. බලන්න පුතාලා 40 කාලය ගත වෙද්දී එන්න බෑවුම අඩු වෙනවා
බෑව මඩු වෙන කියලා කියන්නේ අනුක්‍රමණය ක්‍රමෙන් අඩු වෙනවා. අනුක්‍රමණය ක්‍රමෙන් අඩු වෙන කියලා කියන්නේ මොනිසා ත්වරණයද? ක්‍රමෙන් අඩු වෙනවා. ත්වරණයද ක්‍රමෙන් අඩු වෙනවා. ඊළඟට කියනවා ඍණ ත්වරණය. ඔව් කාලක්ෂණ 5 නිසා කියන්න පුළුවන් බයින තුන ඍණ ත්වරණය. 41. 41 වෙනි ප්‍රශ්න. 41. ප්‍රශ්න අංක 41. 41 කියලා කියන්නේ කාල අක්ෂයට සමාන්තර ලෙස ප්‍රස්ථාරයේ විචලනය වෙනවා. කාල අක්ෂයට සමාන්තර ලෙස ප්‍රස්ථාරයේ විචලනය වෙනවා. කාල අක්ෂයට සමාන්තර ලෙස. එහෙනම් අනුක්‍රමණය බිඳුවයි. අනුක්‍රමණය බිඳුවයි කියලා කියන්නේ මේ නිසා ත්වරණයද බිඳුවයි. ඉතින් ත්වරණය බිඳුවයි කියලා කියන්නේ ත්වරණය එන්නේ වැඩි වෙන්නේ නැහැ. තරණයෙන් එන අඩු වෙන්නේ නැහැ ඒකාකාර තරණයක් තියෙන්නේ සරි තරණයෙන් එන වැඩි වෙන්නේ නැහැ තරණයෙන් එන අඩු වෙන්නේ නැහැ කියලා කියන්නේ ඒකාකාර ප්‍රවේගයක් තියෙන හැබැයි කාලක්ෂණ පහළනේ ඍණ ඒක නිසා තමයි මේ කියලා තියෙන ඍණ ඒකාකාරී ප්‍රවේගයක් ඍණ ඒකාකාරී ප්‍රවේගයක් 42 ට යන ප්‍රශ්න අංක 42 ප්‍රශ්න අංක 42 මේ වෙලාවේ ප්‍රශ්න අංක 42 බෑවුම නියතයි නේ බෑවුම නියතයි ප්‍රශ්න අංක 42 බෑවුම නියතයි කියලා කියන්නේ අනුක්‍රමණය නියතයි නේ අනුක්‍රමණය නියතයි අනුක්‍රම නියතයි එම නිසා ත්වරණයද නියතයි එම නිසා ත්වරණයද නියතයි අනුක්‍රමණය නියතයි එම නිසා ත්වරණයද නියතයි කාලක්ෂයෙන් පහළ නිසා කාලය ගත වෙද්දී අනුක්‍රමණය ක්‍රමෙන් වැඩි වෙනවා හරි කාලය ගත වෙද්දී අනුක්‍රමණය ක්‍රමෙන් වැඩි වෙනවා අනුක්‍රමණය මම කියනවා නේ ඒ කියන්නේ කාලය ගත වෙද්දී බෑවුම ක්‍රමෙන් වැඩි වෙනවා කියලා කියන අනුක්‍රමණය ක්‍රමෙන් වැඩි වෙනවා නේ අනුක්‍රමණය ක්‍රමෙන් වැඩි වෙනවා හරි එම නිසා ත්වරණයද ක්‍රමෙන් වැඩි වෙනවා එම නිසා ත්වරණයද ක්‍රමයෙන් වැඩි වෙනවා. එම නිසා ත්වරණයද ක්‍රමයෙන් වැඩි වෙනවා. එතනම කියනවා ඍණ ත්වරණය. කාලක්ෂණ පහල නිසා ඍණ ත්වරණයක් කියලා කියන්නේ. කාලක්ෂණ පහල නිසා ඍණ ත්වරණයක් කියලා කියන්නේ. හරි නේද පුතාලා? එහෙනම් ඒ ටික ඉවරයි. එතකොට ප්‍රශ්න 43ට එනකන් ඉවරයි. දැන් අපි යන් ප්‍රශ්න අංක 44 ඉඳන් ඉතුරු ටික ඉස්සරහ මේ ටික මම ක්ලියර් කරනවා හරිද පුතාලා එහෙනම් මේ අන්තිම පැත්තේ අන්තිම ටික තියෙන ඔච්චරයි ප්‍රශ්න තියෙන්නේ ඔක්කොම ඉවරයි මේ ටිකත් අපි හොඳට කතා කරමු මේක උඩින් පල්ලෙන් කතා කරලා වැඩක් නැහැ පුතා හරි ඒක තේරෙන්න ඕන හරි යමු අපි ප්‍රශ්න අංක 44 පොඩ්ඩක් පුතාලා මට කියන්න පුළුවන්ද මේ ඕකේද මේ ටික තේරුණාද ප්‍රස්ථාර ටික තේරුණාද නියමෙට කාලක්ෂයෙන් ඉහළ පහළ ඔය ධන කතා ඍණ කතා අනුක්‍රමණය ක්‍රමෙන් වැඩි වේ අඩු වේ නියතයි ෂුවර්ද හරිනේ ඒතර අද්දම අලුතෙන් මේක අහගෙන දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවා දැන් මෙතනින් දැන් පොඩ්ඩක් වැඩි අහුවෙන්න ගත්තනේ මම ටෙලිග්‍රෑම් channel එකේ රෙකෝඩින් ටික එකේ ඉඳන්ම දැන් දාලා තියෙන්නේ පහල කලින් දාලා තියෙන එක මම ආයෙමත් උඩින් දාන්න කියලා කියනවා එකේ ඉඳන් දැන් අද රෙකෝඩින් යතේ අද අන්තිම රෙකෝඩින් යතේ දාන්න කියන්නේ එකේ ඉඳන් බලන්න බැලුවාසේ ආයෙම සාමාන්‍ය පෙළට ඒ කියන්නේ ඕන පාස් පේපර්ස් ගිහිල්ලා බලන්න පාස් පේපර්ස් ප්‍රශ්න ඕන ප්‍රශ්නට පුතාලට පිළිතුරු සපයන්න පුළුවන් ඒ විදිහට මම සාකච්ඡා කරලා තියෙනවා ඊට ටික ඔක්කොම බලන්න මේ ගැටළු ටිකත් ඔක්කොම නැවත සැරයක් බලන්න
mulin dama gatul dikat tisnan dina recording dikat balan kota we gatul dikat okkoma tiyena kohomath thin me ape website ekek panti yatate apex platform ekek mage website ekek explore science ekek tiyena ita amatharawa thamai me telegram channel ekata danna kohin hari gila mona patthakin hari gila balan hari dahara api yamu api yang hilang hilang prasna sama prasna ke 41 prasna ke 41 mang gana board ekek kiyala denna gana board ekek kiyala deela ඊට සැලෙ ස්ක්‍රීන් එකේ හදන්න. හරි නේද? හරි. ගාන බෝඩ් එකේ කියලා දීලා ඊට සැලෙ ස්ක්‍රීන් එකේ ගාන හදන්න. හරි. මම ආයෙමත් ඊට බෝඩ් එකට මේක මකනවා. හරි ඕනම කෙනෙකුට මේව රෙකෝඩින්ස් දැම්මට පස්සේ අවුරුද්දකින් හරි දෙකකින් හරි Mio proyekjet kan belum mau nambah dulu. YouTube channel lagi, mage Lakma Ramsingh namanya YouTube channel lagi udah ada tiap. Langka mau nambah dulu, ya villa mau nambah asal kami proyekjet kan belum. Balan ya. Hari menegana puluna ke ihalama kelewari tibi ibu wastua nidahase gurute arti polote wati misadaha tapra hatra ke kalia gatibi hari gurute jiturne ji samane dahaya misurne dekeli salakan. Atali satu prasna hane ihata wastuwa polave patita wana wita pravege swaya mena mama gana arambhen hima gannawa me balanna me wage gana dunna poddak sahana liyanna purudu wenna thor thamai thiyenna patan ganna me gana metin thamai patan aragena atha gahala hadanna one de samahara darunta hita ganna ba gana kohomada patan ganni kotenada patan ganni menna polawa mattama Puluna tina ya ne, kamar ne ulo, usah, loko puluna pilih tanah pokar ne, usah puluna, keno, puluna ke ihelama kelewari, mena ihelama kelewari, ada ihelama kelewari, puluna ke ihelama kelewari hi tibu wastua. Nidahase guru tuh ya nanti polowet itu mana? Nidahase ikhlas karena kau luar ini memang puluhan udah ini dagingnya memang atthar. Ikhlas nidahase ikhlas. Memang atthar. Orang kami kiri kulo pula memang kerana, oh ya puluhan udah ini dagang memang hal itu memang bisik kerana. Memang bisik kerok awalnya ke pravegi selek itu agak dia. Hei. නිදහසේ අත්හරිනවා කියලා කියන ආරම්භක ප්‍රවේගය කීයද පුතා? බිඳුවයි නේද? මම ගණන්නේ තියෙන්නේ ඒ කොටස්. අපි
දැන් මේ අතේ මගේ අතේ තියෙන පෑන මම මෙහෙම නිදහසේ අත්හැරියොත් මේ මෙහෙම නිදහසේ අත්හැරියොත් ආරම්භක ප්‍රවේගයේ බිඳුව මට ඕන නම් මේක වේගයෙන් පහළට මෙහෙම විසි කරන්න පුළුවන් එතකොට ආරම්භක ප්‍රවේගයේ බිඳුව නෙමෙයි ඊට වඩා සැලකිත වගේකින් තමයි චලිතය ආරම්භ වෙන්නේ චලිතය ආරම්භ වෙයි. එතකොට මේ කියන්නේ මේ කුරුණක ඉහළ කෙළවරේ තියනවලු වස්තුව ඒ වස්තුව නිදහසේ අත්හරනවලු නිදහසේ අත්හැරීට පස්සේ ඒක ඇවිල්ලා පොළවේ ගැටෙන්න ගතවන කාලය T සමානයි තප්පර 4යි. අර නිදහසේ වැටෙනවා කියලා කියන්නේ නිදහසේ වැටෙනවා කියලා කියන්නේ එතන හංගපු දත්තය තමයි ආරම්භක ප්‍රවේගය බිඳුවයි ms උනේක. ආරම්භක ප්‍රවේගය බිඳුව ms උනේක. එතකොට 44 වෙනි ප්‍රශ්නේ අහන්නේ ඉහත වස්තුව පොළවට පතිත වන විට ප්‍රවේගය සොයන්න. හරි. දැන් මේ වස්තුව පහළට වැටලා මේ පහළට වැටෙනින් දැන් මේ මේ ස්ථානට එනවා කියලා ඔන්න මේ ස්ථානට ළඟාවු. අන්න මෙන්න මේ පොළවේ ගැටෙන වෙලාවේ. පොළවේ ගැටෙන වෙලාවේ. දැන් එන්න එන්න වේගයට මොකද වෙනවද? වේගය වැඩි වෙනවා. වේගය වැඩි වෙන්නේ පහට ගුරුත්වාකර්ෂණ බලය නිරන්තරයෙන් ක්‍රියාත්මකයි. ඒතර වස්තුව චලනය වෙන පැත්තටම බලය එනවා. වස්තුව පහට චලනය වෙන්නේ. ඒ චලනය වෙන පැත්තටම බලය එනවා. චලනය වෙන පැත්තටම බලය එනවා කියලා කියන වස්තුවේ චලිත වේගය වැඩි වෙනවා. එතකොට චලිත වේගය වැඩි වෙලා අහන්න මෙන්න මේ පොළවේ ගැටෙන වෙලාවේදී වේගය කොච්චරද කියලා. එතකොට පුතාලා මේ ගාන දීලා තියෙන ගුරුත්වජ ත්වරණය කීය කියලා සලකන් තියෙනවා. වරහ ඇතුළේ කියන ගුරුත්වජ ත්වරණය g සමානයි 10 ms උන දෙකලින් සලකන්න. ගුරුත්වජ ත්වරණය g සමානයි 10 ms උන දෙකලින් සලකන්නලු. නේද? එතකොට පහට තියෙන ත්වරණය පහට තියෙන ත්වරණය g සමානයි 10 ms උන දෙකෙන් සලකන්න. දැන් කොහෙන්ද මේක පටන් ගන්න? මට කියනකෝ මේ චලිතයට අදාළ ආරම්භක ප්‍රවේගය කියද පුතා? මේ චලිතයට අදාළ ආරම්භක ප්‍රවේගය කියද? බිංගු ms උන නේ? චලිතයට අදාළ ආරම්භක ප්‍රවේගය කියද? බිංගු ms උන. චලිතයට අදාළ අවසාන ප්‍රවේගය තමයි අපි දන්නේ. ඒ චලිතයට අදාළ ත්වරණය අපි දන්න ත්වරණය කියද g සමානයි 10 ms උන දෙක. ඒ චලිතයට අදාළ කාලයත් අපි දන්න තප්පර 4යි. එහෙනම් මෙතන මෙන්න මේ අවසාන ප්‍රවේගය හොයන්න පුළුවන් නේද පුතා? ත්වරණය හා සම්බන්ධ සමීකරණය. ත්වරණය හා සම්බන්ධ සමීකරණයක් තියෙනවා අපි ගාව. ත්වරණය හා සම්බන්ධ සමීකරණයක් තියෙනවා. හරි? ඒ ත්වරණය හා සම්බන්ධ සමීකරණය පුළුවන් නේද? ත්වරණය හා සම්බන්ධ සමීකරණයෙන් අපිට පුළුවන් නේද මේ අවසාන ප්‍රවේගය ගන්න? අපි හොයමු 44 වෙනි ප්‍රශ්න. ප්‍රශ්න අංක 44. මෙතනින් පටන් ගමු. ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. එහෙමනේ. ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. ප්‍රවේග වෙනස බෙදීම කාලය. මේ සමීකරණය තවත් සරල කරොත් පුතාලා දන්නවා ත්වරණය සමානයි ප්‍රවේග වෙනස කියලා කියන්නේ අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරන් තියෙන්නේ අවසාන ප්‍රවේගය ඍණ ආරම්භක ප්‍රවේගය අවසාන ප්‍රවේගය ඍණ ආරම්භක ප්‍රවේගය බෙදීම කාලය. ත්වරණය විදිහට ආදේශ කරන්න පුළුවන් 10 ms උනද. මම ආදේශ කරන ත්වරණය විදිහට 10 ms උනද ඒකත් සමග.
සමානයි මම අවසාන ප්‍රවේගය දන්නේ නැහැ. අවසාන ප්‍රවේගය දන්නේ නැහැ මෙන්න අවසාන ප්‍රවේගය ලියු. ඒකනේ හොයන්න යන්නේ. ඍණ ආරම්භක ප්‍රවේගය දන්න. ආරම්භක ප්‍රවේගය විද්‍යා මිශ්‍රණ එක. පදපතර. ඊට පස්සේ බෙදීම කාලය. මේ වෙලෙට කාලය තප්පර කීයක් ගත වෙනවද? තප්පර 4ක් ගත වෙනවා. එහෙනම් දැන් ඔතන සමීකරණයක පද උක්ත කිරීම විතරයි තියෙන්නේ. වෙන මොකුත්ම නැහැ. සමීකරණයක පද උක්ත කිරීම විතරයි තියෙන ඔතන ඉතුරු වෙලා. හරි. එහෙනම් අවසාන ප්‍රවේගික වෙන පදේ උක්ත කරන්න. හරි. ඒකට අපි යමු මෙහේ. මෙහේ යමු. අවසාන ප්‍රවේගයේ මේ පැත්ත තියාගෙන ඉතුරු අය ටික ඔක්කොම මේ පැත්තට අරගෙන. අවසාන ප්‍රවේගයේ මේ පැත්ත තියාගෙන ඉතුරු ඔක්කොම මෙහෙට අරගෙන. මේ පැත්තේ කොහොමද තියෙනවා? මේ පැත්තේ කොහොමද තියෙනවා 10m මිශ්‍ර දෙක. මේ පැත්තේ කොහොමද තියෙනවා 10m මිශ්‍ර දෙක. මේ පැත්තේ තියෙනවා 10m මිශ්‍ර දෙක. මෙතන බෙදීම 4s, බෙදීම 4s, මෙතන ගුණ කිරීම 4s. මේ පැත්තේ 10m මිශ්‍ර දෙක තියෙනවා. මෙතන බෙදීම 4s, මෙතන ගුණ කිරීම 4s ලෙස. ගුණ කිරීම 4s ලෙස. සමානයි. සමානයි. මෙතන ඉතුරු වෙන්නේ එතකොට ඔය අවසාන ප්‍රවේගය. අවසාන ප්‍රවේගය ඍණ බිංදුව m මිශ්‍රණේ. හරි. එතකොට දැන් මේක සුළු කරමු. 10වරක් අතර 40යි. 10වරක් අතර 40යි. මීටර් කොහොම ලියගන්න. පුතල දැනගන්න මේ මෙතන s තනයකට මෙතන S ශ්‍රේණි එකක් කැපිලා ගියාම තව S ශ්‍රේණි එකක් ඉදුණි. මෙතන S ධනයකට S ශ්‍රේණි දෙකක් තියෙනවා මෙතන. S ධනයකට මෙතන ලිව නැතරට S ධනයකට ඉපුතා තියෙන්නේ. S ධනයකට S ශ්‍රේණි එකක් කැපිලා ගියාම තව S ශ්‍රේණි එකක් ඉදුණි. එතකොට මීටර් කොහොමද තියෙනවා? මෙතන තියෙන S ශ්‍රේණි. හරි. සමානයි අවසාන ප්‍රවේගය. අවසාන ප්‍රවේගය. අවසාන ප්‍රවේගය ඍණ බිංදුව m මිශ්‍රණය. එහෙනම් අවසාන ප්‍රවේගය තවදුරටත් දකුණු පැත්ත තනි කරමු. අවසාන ප්‍රවේගය ඍණ බිංදුව m මිශ්‍රණයක මෙහෙට ගියොත් ධන බිංදුව m මිශ්‍රණයක එහෙම අරන් ගියර වැඩක් නැහැ. බිංදුවෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ නේ. ඍණ බිංදුව m මිශ්‍රණයක මේකට අරන් ගියොත් ධන බිංදුව m මිශ්‍රණය. හරි. එහෙනම් අවසාන ප්‍රවේගය අවසාන ප්‍රවේගය 4ට බිංදුවකට තුනම 40යි. 40යි මෙෂර. හරි. ඕක තමයි උත්තර. හදාගන්න. සමහර දරුවෝ හදලා උත්තරේ වල තියෙන නියම හරිද පුතාලා? ඔය 44 ගාන හැදුවේ. හතළිස් සතර. හදාගන්න ඉක්මන.
Hari ini, kehadiran berada apa yang hilang prasyarat? Prasna ke 45. Ia itu calite sadha pravekal prastar yang di. Ini calite sadha pravekal prastar yang di lalu. Mari ke screen ke yang di nang. Pravekal prastar. Sudah pada pasif yang di nah, artinya itu betul. Prasna ke 45. Prasna ke 45. Ihat calite sandha pravekal prastare. Etor pravekal prastare kandina nang kaalayata ediriva pravege vichalanaya satahan karamin pravega kaala vaguwa kandina wenawa api. Kaalaya tappara kiyana antarjaathika sammathayakin mayine pravegaya tapperate meter kin antarjaathika sambandhayakin mayin. Hari kaalaya tappara kin antarjaathika sambandhayakin mayinne pravegaya tapperate meter kin antarjaathika sambandhayakin mayin. Dan me praveg kaala wagu kaalaya metana apita sadahan karala thiyena kaalaya tappara binduwa saha kaalaya tappara hatarak awasanne ne. Kale tapar bindu edi pravege bindu ay meshne kai arambe edi pravege bindu ay kale tapar hatara kawasang enakota kale tapar hatara kawasang enakota pravege kiyak velada den api danne ikara pravege 40 meshne ekak vela 40 meshne ekak vela ochcharai tiyenne mokotada pravega kala baguwata me wage pravega kala baguwa kandinna one andala thamai saman prastha randinne api mokada me karath lakunu hambe pravega kala bagu hari pravega kala bagu etakota me den prastha randimu kaalayata ediriwa kale tediriwa pravege vichalana kale tediriwa kale tappara kin antarjaathika sammathayakin mayinne pravege vichalana pravege emissione hari men balanna kaalaya datta api gaha tiyena kaalaya binduway kiyana dattaya api gaha tiyena kaalaya tappara 4 kiyana dattaya api gaha tiyena ne e wagema pravegayat binduway kiyana dattaya api gaha tiyenawa ayemath 40 kiyana dattaya thamai ona hari enam prasthare andimu kaalaya binduwedi pravegaye binduway ena kaalaya binduwedi pravegaye binduway kiyana menne metana ඊළඟ කාලය තප්පර 4 දී ප්‍රවේගය 40යි.
කාලය තප්පර හතරක්. කාලය තප්පර හතරක් අවසන්ට ප්‍රවේගය හතලිය. කාලය තප්පර හතරක් නට ප්‍රවේගය හතලිය. ඔන්න. මෙන්න කාලය තප්පර හතරක් වෙනකොට කාලය තප්පර හතරක් නට ප්‍රවේගය හතලිය. දැන් අපි යා කරමු. ඉර චුට්ටක් ඇද වුණා. මෙන් ප්‍රස්තාර. ඔන්න ප්‍රස්තාර. එච්චර. හරි. ඒ ප්‍රශ්න අංක 45. ප්‍රශ්න අංක 46 කියනවා කුළුණෙහි උස ගණනය කරන්න. කුළුණෙහි උස ගණනය කරන්න. කුළුණෙහි උස ගණනය කරන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. හරි. විදි කීපයක් තියෙනවා. කුළුණෙහි උස ගණනය කරන්න. අපි මේ විදි කීපයට අදාළවම බලමු. ඉස්සෙල්ලා මේක සම්පූර්ණ කරගන්න කොහොමද මේක වැඩි ඉවර කරන්න ඕනේ? ඊළඟ ප්‍රශ්නට යන කලින් හරිද? හරි. අපි යන් තව ඉස්සරහට. ප්‍රශ්න අංක 46 කියන්නේ කුළුණේ උස. ප්‍රශ්න අංක 46 කුළුණෙහි උස ගණනය කරන්න. කුළුණෙහි උස අහන්න. මේ බලන්න මම පොඩ්ඩක් ආයෙමත් බෝඩ් එකේ පැත්තට ගිහිල්ලා බෝඩ් එකේ අර කුළුණේ උසත් එක්ක සම්බන්ධතාවයේ පොඩි සම්බන්ධතාවයක් ගැන පැහැදිලි කරලා ආයෙමත් මෙතන එනවා ස්ක්‍රීන් එකේ තමයි හදන්න ගන්න. අන්නේද? හරි. යන් අපි බෝඩ් එකට. මේ බලන්න පුතේ. මේ බලන්න මේ මෙතන කියන්නේ කුළුණේ උස. කුළුණේ උස කියලා කියන්නේ කුළුණේ උස කියලා කියන්නේ මෙන්න මේ ස්ථානයේ ඉඳන් මේ ස්ථානයට තියෙන සරල රේඛීය පරතරය නේද පුතා? ඔන්න ඔය පරතරය නේද? ඔන්න ඔය ඕක නේද කුළුණේ උස කියන්නේ? ඔකට තව නමක් කියන්නකෝ පුතා. මේ චලිතය ගැන හිතලා මෙන්න වස්තුවේ ආරම්භක ස්ථානය, මෙන්න වස්තුවේ අවසාන ස්ථානය. ආරම්භක ස්ථානයත් අවසාන ස්ථානයත් අතර නිශ්චිත දිශාවකට පවතිනා වූ සරල රේඛීය පරතරය විස්ථාපණය ලෙස හැඳින්වේ. මොකද්ද? විස්ථාපණය අත්දැකීම මතක් කරා. ආරම්භක අවස්ථාවත් අවසාන අවස්ථාවත් අතර නිශ්චිත දිශාවකට පවතින සරල රේඛීය පරතරය. එතකොට මෙන්න ආරම්භක අවස්ථාව
මෙන්න අවසාන අවස්ථාව ආරම්භක අවස්ථාවත් අවසාන අවස්ථාවත් අතර ආරම්භක අවස්ථාවත් අවසාන අවස්ථාවත් අතර නිශ්චිත දිශාවට පත්වන සරේඛීය පරතරය මේ සරේඛීය පරතරය ඒකට අපි කියන විස්ථාපණය. එහෙනම් ඔය කුරුණේ උස හොයන්න කියලා කියන්නේ තවත් විදියකට කුරුණේ උස හොයන්න කියලා කියන්නේ තවත් විදියට කිව්වොත් පුතාලා ඉහත චලිතයට අදාළ විස්ථාපණය හරි තියෙනවා. චලිතයට අදාළ විස්ථාපණය. එතකොට මේ විස්ථාපනයේ සෙවීමට සමීකරණ දෙකක් තියෙනවා. සමීකරණ දෙකක් තියෙනවා. එකක් තමයි වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන වෙලාවට විස්ථාපනයේ සෙවීම අන්තික තමයි වස්තුවක් ඒකාකාර ත්වරණයෙන් චලිත වෙන වෙලාවට විස්ථාපනයේ සෙවීම. එතන මෙතන වෙන්නේ ඒකාකාර ප්‍රවේගය නෙමෙයි. මෙතන වෙන්නේ එන්න ප්‍රවේගය වැඩි වෙනවා. නැන් ප්‍රවේගය වැඩි වෙනවා මෙතන ඒකාකාර ත්වරණයක් මෙන්න මේ ගුරුත්වජ ත්වරණය කියන ඒකාකාර ත්වරණයට වස්තුව චලිත වෙන්නේ. එනම් මෙතෙන්ට භාවිත කරන්න ඕනේ අර ඒකාකාර ත්වරණයෙන් චලිත වස්තු සඳහා විස්ථාපනය වෙන සමීකරණය. හරි නේද? හරි. එහෙනම් අපි මේ සමීකරණය ආදේශ කළා. ගන්න හදමු. හරි. ගාන නවත්තපු තැනට යන්. මේ තමයි අපි ගාන නවත්තපු තැන නතර කළ ඉඳපු තැන. අන්න හැමෝටම පේනවනේ පුතාල. හරි. කුළුණේ උස. මම පහලින් මෙන්න මෙහෙම ලියනවා. කුළුණෙහි උස. කුළුණෙහි උස සමානයි වස්තුව සිදු කළ විස්ථාපන. වස්තුව සිදු කළ විස්ථාපන නේද පුතා? එතකොට වස්තුව සිදු කරපු විස්ථාපන වෙන තියෙනවා. එහෙනම් අර ඒකාකාර ත්වරණයෙන් චලිත වන වස්තුන් සඳහා විස්ථාපන ස්වයං සමීකරණය ගම් මෙන්න කියනවා. ඉහත වස්තුව ඒකාකාර ත්වරණයෙන් චලිත වන නිසා ඉහත වස්තුව ඒකාකාර ත්වරණයෙන් චලිත වන නිසා ඉහත වස්තුව ඒකාකාර ත්වරණයෙන් චලිත වන නිසා විස්ථාපණය සමානයි මධ්‍යක ප්‍රවේගය ගුණ කිරීම කාලය. මධ්‍යක ප්‍රවේගය ගුණ කිරීම කාලය. අපි තාම මෙහෙ යමු. විස්ථාපනය සමානයි මධ්‍යක ප්‍රවේගය කියලා කියන්නේ මධ්‍යක ප්‍රවේගය සඳහා තවත් කොටසක් ආදේශ කරනවා නේද පුතා? මතක ඇති. මධ්‍යක ප්‍රවේගය කියලා කියන්නේ ආරම්භක ප්‍රවේගය ධන අවසාන ප්‍රවේගය ඒ දෙක එකට එකතු කරා දෙකෙන් බෙදුවා. ඒ තමයි මධ්‍යක ප්‍රවේගය. ඒ මධ්‍යක ප්‍රවේගයට තමයි මම ආදේශ කිරීම කරේ. විස්ථාපනයමයි මධ්‍යක ප්‍රවේගය තමයි ආරම්භක ප්‍රවේගය දන අවසාන ප්‍රවේගය බෙදීම දෙක. ගුණ කිරීම කාලය එහෙම තියෙනවනේ. හරි, දැන් ආදේශ කරගෙන යමු. ආරම්භක ප්‍රවේගය කීයද? ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි. අර සටහනට යන්න අර බෝඩ් එකේ තියෙන රූපේ උඩින්ම ලියලා තියෙන ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි. බිඳුවයි මෙෂණි. ධන අවසාන ප්‍රවේගය. පොළවේ ගැටෙන විට ප්‍රවේගය කීයද පුතා? පොළවේ ගැටෙන විට ප්‍රවේගය 40 මෙෂණි.
එකතු කරා දෙකෙන් බෙදුවා ගුණ කිරීම කාලය කොච්චර කාලයක් තිස්සේද පුතා මේ වස්තුව වෙලෙන් මේ චලිතය අදාළ කාලය තප්පර 4ක් තප්පර 4ක් හරි උත්තරේ ගන්න බිංදුවට 40ක් එකතුරම් කීයද පුතා බිංදුවට 40ක් එකතුරම් 40යි 40 දෙකෙන් බෙදුවම 20යි එහෙනම් මෙතන ඉතුරු වෙන්නේ 20යි මිශ්‍රණය ගුණ කිරීම 4s උත්තරේ එන්නේ 20 4ෙන් වැඩි කරාම 80යි 20 4ෙන් වැඩි කරාම 80යි මෙතන පුතාට තේරෙන්න ඕන s ධනයකට s ඍණයක කැපිලා යනවා ඒකක ඉතුරුන 80 මීටර කොහොමද ඉතින් විස්ථාපනයක් වෙන්නේ විස්ථාපන විදිහට එන්න ඕනේ මීටර් ගාන ඔය මීටර් ගාන ඇවිල්දී ඒතර ඕක තමයි කුළුණේ උස මීටර් 80ක් කුළුණ උස මීටර් 80ක් කුළුණ උස මේක තේරුණාද කියන්නේ මේක මම තව ක්‍රමයකට හදන එකයි මේක තේරුණාද chat box එකේ වන් අහගෙන විතරක් ඉන්න එපා පුතා තේරුණාද නැද්ද කියලා තේරුණ නැත්තම් නැහැ කියලා හරි කියන්නේ මේ ගාන හදපේට තේරුණාද පුතාලට හරි නේද පුතා හරි හරි අපි යමු හරි මම මේ විස්ථාපනය හොයනවා තවත් විදිහකට ඒ තමයි උදාලට මතක ඇති සිද්ධාන්ත උගන්වද්දී මම කියලා දුන්නා විස්ථාපනය හොයන්න පුළුවන් නේද ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ප්‍රස්ථාරයෙන් යටවෙච්ච වර්ගඵලයෙන් හොයන්න පුළුවන් නේද පුතා ප්‍රස්ථාරයෙන් යටවෙච්ච වර්ගඵලයෙන් හොයන්න පුළුවන් ඒක දන්නවද සිද්ධාන්තවලදී මම කියන්න ඕනේ ඔව් මෙන්න මම තව ක්‍රමයකට මේක ගණනය කරන මොකද ඕනම ක්‍රමයක් උතල ඇප්ලයි කරන්න විභාගෙට ඕ කියලා මං දැම්මා ඔන්න මම පටන් ගන්නවා විස්ථාපනය සමානයි ප්‍රස්ථාරයෙන් යට වූ වර්ගඵලය ප්‍රස්ථාරයෙන් යට වූ වර්ගඵලය එතර ප්‍රස්ථාරයෙන් යට වූ වර්ගඵලය කියලා කියන්නේ මෙන්න මේ ටිකනේ ප්‍රස්ථාරය තමයි මේ රෝස පාටින් තියෙන්නේ ප්‍රස්ථාරය ප්‍රස්ථාරයෙන් යට වූ වර්ගඵලය කියලා කියනවා ටික ඒ කියන්නේ පුතේ ත්‍රිකෝණික වර්ගඵලය නේද ඔය එන්නේ ත්‍රිකෝණික වර්ගඵලය විස්ථාපනය සමානයි ප්‍රස්ථාරයෙන් යට වූ වර්ගඵලය විස්ථාපනය සමානයි ප්‍රස්ථාරයෙන් යට වූ වර්ගඵලය ප්‍රස්ථාරයෙන් යට වූ වර්ගඵලය කියලා කියන්නේ මෙතන නම් ත්‍රිකෝණික වර්ගඵලය ත්‍රිකෝණයක වර්ගඵලය ත්‍රිකෝණික වර්ගඵලය. එතකොට ත්‍රිකෝණික වර්ගඵලය කියලා කියන්නේ භාගයේ ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. භාගයේ ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. භාගයේ ගුණ කිරීම ආධාරකයේ ගුණ. ආධාරකයේ තමයි මෙන්න මේ පාදේ. බිංදු ඉඳන් 4 දක්වා. එහෙනම් 4ෙන් බිද්දු අඩු කරාම 4යි. 4යි S. ඒක ගත්ත එක දාමු 4 S කාලයනේ යක්ෂයෙන් මැනින් ඒ යක්ෂෙන් කාලය මැනින් ඒකයි මම ආධාරකය 4 කියලා අරගෙන එතන කාලය S නිසා S ම දැම්ම ඕන 4 S දැම්ම ගුණ කිරීම ලම්බ උස කො ලම්බ උස කියලා කියන්නේ පුතා මේ මෙතන අංශක 90ක්
මේ මේකනේ ඔන්න ඔහොම ලම්බයිනේ අංශ 90යිනේ මෙන්න මේ උස ඔන්න ඔය උස තමයි ලම්බ උස කියලා කියන්නේ බිංදුව ඉඳන් 40 දක්වා තියෙන බිංදුව ඉඳන් 40 දක්වා තියෙන නම් 40 බිංදුව කරාම 40යි ලම්බ උස වෙන්නේ 40යි 40යි 40 බිංදුව කරාම 40යි 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 මිශ්‍රණයක 40යි මිශ්‍රණයක හරි මෙන්න සුළු කරමු ගුණ කිරීම දෙ S ශ්‍රේණියකට S ධන එක කැපිලා යනවා දෙවරක් 1යි දෙවරක් 2යි ඉතින් යට මුකුත් ඉතුරු වෙන සංඛ්‍යාත්මක වටනකම ඉරෙන් උඩ ගත්තොත් 1 වරක් 2 2යි දෙවරක් 40 80 දෙවරක් 40 80 80 එමු පුතා බලන්න මෙහෙම හෙව්වත් 80යි මෙහෙම හෙව්වත් 80යි විදි දෙකක් නේද ඔය ඔව් විස්ථාපනයේ සොයන්න පුළුවන් ප්‍රස්ථාරණයට වෙච්ච වර්ගඵලෙන් හොයන්න පුළුවන් සමීකරණය ඇසුරෙන් හොයන්න පුළුවන් ඔය දෙවිදිහටම ලියාගන්න මොන විභාගෙට වාර විභාගෙට හෝ සාමාන්‍ය පෙළ විභාගෙට වැදගත් වෙන පුළුවන් ලියාගන්න විදි දෙකටම හදාගන්න ඉක්මනින් පුතා හරිද ලියාගෙන ඉවරයිනේ ඊළඟ ප්‍රශ්නට යමු වෙලාව ඇති මෙන්න ඊළඟ ප්‍රශ්නේ පුතා ඊළඟ ප්‍රශ්නේ මම පුතාලට අවස්ථා දෙන්න මොකද දැන් මම කියලා දීපු ගාන වගේම ගාන 46 හරිනේ 46 හැදුවනේ 47 48 49 sorry 47 48 49 ගණන් තුනම හදන්න. මම දැන් කියලා දෙනවා විනාඩි දෙන්නම් විනාඩි 4ක් වගේ දෙන්නම්. 47 හදන්න 48 හදන්න 49 හදන්න. කලින් ගාන වගේමයි. ඒකයි මම හදන් දුන්නේ. 47 48 49 හදන්න දැන් මම කියලා දෙනවා තව සුළු වෙලාවකින් කියද විනාඩි 4කින් කියලා දෙනවා උත්සාහ කරන්න.
වැරදුනට කමන්නේ වර්ධින්න පුළුවන් දැන් වැරදුනට අවුලක් නැහැ විභාගයට වර්ධින්නේ නැහැ නේද එතකොට අඩුපාඩු හදා ගන්නකෝ හරි 47 48 49 ට හදන්න ඉක්මනින්
හරිද පුතාලා හදල ඉවරයිද? හදල ඉවරයි නේද? එහෙනම් අපි සාකච්ඡා පටන්ගමු. 47 වෙනි ප්‍රශ්නය, 48 වෙනි ප්‍රශ්නය සහ 49 වෙනි ප්‍රශ්නය. මම ස්ක්‍රීන් එකට යනවා. ස්ක්‍රීන් එකේ ලියලිය හදන්නම්. ඉස්සර පොඩ්ඩක් මෙන්න මෙතන ගාන බලමුකු පුතාලා. ගාන පොඩ්ඩක් නිකන් බලමු. ආරයිට් උත්තරත් එල නියමයි. උත්තර එවන්න පුළුවන් කියලා කියන්නේ දැන් ගාන හදන විදිය තේරෙනවා. මෙන්න තින් සර්වේකී චලිතය අමාරු නෑ. මෙන්න කියනවා ගසකින් ගෙඩියක් නටුවෙන් ගැලවී බිමට වැටීම. ඊයක විස්තරේනේ ගහක් ගසකින් ගෙඩියක් වැටෙන එක ගැනනේ. හරි. මෙන්න මූල පද්ධතිය ඊට හිරින් තියෙනවා වාය කොටස්නේ. හරි. ගසකින් ගෙඩියක් නටුවෙන් ගැලවී බිමට වැටීමට තප්පර පහක් කාලයක් ගත වෙනවා. මොන ගහේ මෙන්න මේ වගේ ගෙඩියක් තියෙනවා. මේ ගෙඩිය නට්ටෙන් ගැලවිලා බෘන්තයෙන් ගැලවිලා බිමට වැටෙන්න තප්පර පහක කාලයක් ගත වුණාලු. 5S තප්පර. ගුරුත්වජ ත්වරණය පහළට වැටෙන වස්තුන් සඳහා ගුරුත්වජ ත්වරණයයි ධන ලෙස අපි සලකන්නේ. ගුරුත්වජ ත්වරණය g සමානයි 10යි ms ශුන්‍ය දෙක ලෙස සලකනවා. ගසකින් ගෙඩියක් නටුවෙන් ගැලවී බිමට වැටීමට තප්පර පහක් කාලයක් ගත විය වරහන්තර කියන ගුරුත්වජ ත්වරණය g සමානයි 10 ms ශුන්‍ය දෙක ලෙස සලකන 47 ගෙඩිය පොළවේහි පත්වන විට ප්‍රවේගය සොයන 48 ඉහත චලිතය අදාළ ප්‍රවේකාල ප්‍රස්ථාරයද 49 වැටනේ කවර උසක සිටද ඇයි ගණනය කරන්නේ? ඒ කියන්නේ චලිතය අදාළ විස්ථාපනයනේ හොයන්නේ කියන්නේ. අර කලින් ප්‍රශ්නේ වගේම තමයි. කිසිදු වෙනසක් නැහැ. රූපය විතරයි වෙනස්. හරි? අදාගෙන යමු. දැන් ගාන තීරලා ඇත්තේ. අපයන් සුදු පාට වයිට් බෝඩ් එකට යා. හරි. මෙන්න මෙන්න පොළොව මට්ටම, මෙන්න ඔය කියන ගස, මෙන්න මූල පද්ධතිය කියනවා. ගසකින් ගෙඩියක් නටුවෙන් ගිලිහි මෙන්න ගස, මෙන්න ඵලය. ගසකින් ගෙඩියක් නටුවෙන් ගැලවී බිමට වැටීමට තප්පර පහක් කාලයක්, ගත වී පහට ක්‍රියාත්මක වන ගුරුත්වජ ත්වරණය g සමානයි 10යි ms ශුන්‍ය දෙක ලෙස සලකන. එතකොට පුතාලා දැනගන්න අහන්න ප්‍රශ්නේ තමයි 44 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නක 44 අහන්නේ 44 නේ ප්‍රශ්නක 47. ප්‍රශ්නක 47. ප්‍රශ්නක 47 අහන්නේ ප්‍රශ්නක 47 යන්නේ ගෙඩිය පොළවෙහි පතිත වන විට ප්‍රවේගය. මෙන්න මේ පළතුරු ගෙඩිය මෙහෙම පොළවේ වදින වෙලාවට, පොළවේ ගැටෙන වෙලාවට ප්‍රවේගය. පළතුරු ගෙඩිය පොළවේ ගැටෙන වෙලාවේ ප්‍රවේගය. ප්‍රවේගය හා ආරම්භක වෙලාවේ ප්‍රවේගයේ බිඳුවයි. ආරම්භක වෙලාවේ ප්‍රවේගයේ බිඳුව ms ශුන්‍ය එකයි. ආරම්භක අවස්ථාවේ ප්‍රවේගයේ බිඳුව ms ශුන්‍ය එකයි. මොකද හේතුව නටුවෙන් ගිලිහිලා බිමට වැටෙනවා කියලා කියන්නේ කවුරුවත් අහට විසි කරන්නේ නැහැ. ඒක ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි. ඒතර මේ අවසාන ප්‍රවේගය තමයි දන්නේ. අවසාන ප්‍රවේගය තමයි දන්නේ. හරි. 47 මෙහෙම කියනවා. අ
මේ පළතුරු ගෙඩිය පොළවේ පත්වන විට ප්‍රවේගයසයන්. එතන ආරම්භක ප්‍රවේගයේ බිඳෙන් මිශ්‍රණ එකයි අවසාන ප්‍රවේගය දන්නේ නැහැ. ගත වෙන කාලය තප්පර 5යි. ගුරුත්වජ ත්වරණය g සමාන 10 මිශ්‍රණ දෙකයි. නේ පහළට වැටෙන චල වස්තුවක් නිසා ගුරුත්වජ ත්වරණය දනා ගියා. එහෙනම් ත්වරණයේ සමීකරණය මේක වෙන පුළුවන්. ත්වරණය සමානයි අපි කෙලින්ම ලියමු ප්‍රවේග වෙනස බිඳින් පාළුව. ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බිඳින් කාලය. ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බිඳින් කාලය. තව පෙළිය අපි ලියමු. ත්වරණය සමානයි ප්‍රවේග වෙනස කියලා කියන්නේ අවසාන ප්‍රවේගය. අවසාන ප්‍රවේගය ඍණ ආරම්භක ප්‍රවේගය. අවසාන ප්‍රවේගය ඍණ ආරම්භක ප්‍රවේගය බෙදීම කාලය. ත්වරණය ආදේශ කිරීම. ත්වරණය සමානයි 10යි m මිශ්‍රණ දෙකයි. ත්වරණය සමානයි 10 m මිශ්‍රණ දෙකයි සමානයි අවසාන ප්‍රවේගය. අවසාන ප්‍රවේගය තමයි දන්නේ නැති එක තමයි හොයමින් ඉන්නේ. අවසාන ප්‍රවේගය දන්නේ ඍණ ආරම්භක ප්‍රවේගය බිඳ m මිශ්‍රණ එක. බෙදීම කාලය මේ සඳහා ගත යුතු කාලය තප්පර 5යි. ඉතින් මෙතන අවසාන ප්‍රවේගය උක්ත කරනවා හරි. නේ අවසාන ප්‍රවේගය උක්ත කරන්න මෙතන මේ පැත්තේ දකුණු පැත්තේ පහලින් තියෙන බෙදීම තප්පර 5 වම් පැත්තට යන ගුණ කිරීම තප්පර 5 ලෙස මෙන්න අරගෙන 10යි ms ඍණ 2 ගුණ කිරීම තප්පර 5. ඔය දකුණු පැත්තේ තිබුණේ බෙදීම තප්පර 5. දකුණු පැත්තේ තිබිච්ච බෙදීම තප්පර 5 තමයි වම් පැත්තට යන ගුණ කිරීම තප්පර 5 ලෙස. වම් පැත්තට යන ගුණ කිරීම තප්පර 5 ලෙස. හරි මෙතන කියනවා අවසාන ප්‍රවේගය ඍණ බිඳුවයි මිශ්‍රණය. හරි මේ පැත්ත සුළු කිරීම කරොත් 10 වරක් 5 50. 10 වරක් 5 50 මීටර තියෙනවා. බලනකෝ S S ධන එකට S ඍණ එකක් කැපිලා ගියාම තව S ඍණ එකක් ඉතුරු. පැහැදිලිද? මෙතන S ධන එකට S ඍණ එකක් කැපිලා ගියාම S ධන එකට S ඍණ එකක් කැපිලා ගියාම තව S ඍණ එකක් ඉතුරු. ඒ S ඍණ එක තමයි මෙහෙම දෙන්නේ MS ඍණ එක. MS ඍණ එක. අනේ පුතා MS ඍණ එක. එතකොට මෙතන ඉවර නැහැ තාම. සමානයි අවසාන ප්‍රවේගය ඍණ බිඳුව m ශුනේ. අපි යම් ආයමත් මෙහි යම් පනහයි m ශුනේක මේ තියෙනවා මේ පැත්තේ ඍණ බිඳුව m ශුනේක වම් පැත්තට නෝ ධන බිඳුව m ශුනේක නිසා ඒකාවට වැඩක් නැහැ කරන්න පුළුවන් දෙයක් නැහැ බිඳුව ඇවිල්ලා සමානයි දකුණු පැත්තේ අවසාන ප්‍රවේගය. අවසාන ප්‍රවේගය. හරි. එතන මේ පැත්තේ එකතුව ගත්තම ඔක්කොම එකතුව 50 m ශුන් එකයි. අවසාන ප්‍රවේගය. හරි. ඒක තමයි 47ට උත්තර. ප්‍රශ්න අංක 48. ප්‍රශ්නාංක 48. ප්‍රශ්නාංක 48 කියන්නේ ඉහත චලිතයට අදාළ ප්‍රවේගකාර ප්‍රස්ථාරය අපි. ඒතර කාලයට ඉදිරිව ප්‍රවේගය වෙනස් වීම කාලයේ තප්පර කියන අන්තර්ජාතික සම්මතයකින්මයි ඉන්නේ. ප්‍රවේගය තප්පරයට මීටර කියන අන්තර්ජාතික සම්මතයකින්මයි ඉන්නේ. අපි ගාව දත්ත දෙකක් තියෙනවා. ඒ දත්ත දෙක මේ වගේ දාගත්තා නම් හොඳයි. කාලය බිඳුවේදී ප්‍රවේගයේ බිඳුවයි නේද පුතා? කාලය බිඳුවේදී ප්‍රවේගයේ බිඳුවයි.
හැබැයි කාලය තප්පර 5ක් ඉවරනකොට කාලය තප්පර 5ක් ඉවරනකොට ප්‍රවේග කීයක් වෙලාද අපි හෙව 50 මිශ්‍රණ එකක් වෙලා. ඉතින් ඔන්න ඔක තමයි ප්‍රස්ථාරයක නිරූපණය කරන්න තියෙන්නේ. මෙන්න ප්‍රස්ථාරයේ නිරූපණය කිරීම. කාලයට ඉදිරිව කාලයට ඉදිරිව ප්‍රවේග විචලනය කාලය තප්පර බිඳුවේදී ප්‍රවේගය බිඳුව මිශ්‍රණ අපි ඉස්සර තියෙන දත්ත ටික සරලවම කාලයේ බිඳුව තියෙන තප්පර පහ තියෙන බිඳුව තියෙන තප්පර පහ තියෙන ප්‍රවේගය ගත්තහම ප්‍රවේගය තියෙන බිඳුව තියෙන 50 තියෙන. ඒතර මෙතන බිඳුව මේ 50 කියලා හිතමු. ඒක කොහොමද නේ? ඒක ඉහලින් දාලානේ තියෙන පුතා. එතකොට මේ බිඳුවේදී බිඳුව, කාලයේ බිඳුවේදී ප්‍රවේගයේ බිඳුව. මේ කාලයේ බිඳුවේදී, කාලයේ බිඳුවේදී ප්‍රවේගයේ බිඳුව. ඊළඟට කාලය තප්පර 5ේදී ප්‍රවේගය 50යි. කාලයේ තප්පර 5ේදී, කාලයේ තප්පර 5ේදී ප්‍රවේගය 50යි. කාලයේ තප්පර 5ේදී ප්‍රවේගය 50යි. කාලයේ තප්පර 5ේදී ප්‍රවේගය 50යි. දැන් මොකද කරන් තියෙන අන්තිමට මේක යාකර. හරි. ඔක තමයි 48ට උත්තරේ. 49 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නාක 49. ප්‍රශ්නාක 49 කියන්නේ පුතාලා ප්‍රශ්නාක 49 කියන්නේ ඒ වැටුනේ කවර උසක සිටදැයි ගණනය කරන්න. ඒ වැටුනේ කවර උසක සිටදැයි ගණනය කරන්න. ඒ කියන්නේ මෙන්න මේ උසනේ අහන්න. ඔන්න ඒ උසහන්. නේ? පුතාලට තේරෙන්නේ නැති මෙන්න මේ උසහන්. මේ උසහන්. ඉතින් ඔය උස කියලා කියන්නේ මොකද්ද? විස්ථාපන. විස්ථාපන විස්ථාපන. විස්ථාපනේ හන්. එහෙනම් මම කියනවා ගෙඩිය වැටුණු උස මේ පාටින් ලියුම් පේන්නේ නැහැ නේද? වෙන පාටකින් ලියන්න. ගෙඩිය වැටුණු උස ගෙඩිය වැටුණු උස ගෙඩිය වැටුණු උස සමානයි චලිතයට අදාළ විස්ථාපනය. චලිතයට අදාළ විස්ථාපනය. ගෙඩිය වැටුණු උස සමානයි. ගෙඩිය වැටුණු උස සමානයි චලිතයට අදාළ විස්ථාපනය. දැන් මෙතන වස්තුව පුතා ඒකාකාර ත්වරණයෙන් චලිත පහළට එන්නේ. එහෙනම් ලියන මෙහෙම වස්තුව ඒකාකාර ත්වරණයෙන් චලිතවන නිසා විස්ථාපනය වෙන සමීකරණ අපි දාන්න ඕන විස්ථාපනය සමානයි මධ්‍යක ප්‍රවේගය ගුණ කිරීම කාලය විස්ථාපනය සමානයි මධ්‍යක ප්‍රවේගය කියලා කියන්නේ ආරම්භක ප්‍රවේගය
දන අවසාන ප්‍රවේගය ඒ දෙන්න එකට එකතු කරා බෙදුවා දෙකෙන් ගුණ කරා කාලය ආරම්භක ප්‍රවේගය මෙතන බිංදුවයි කියලා අපි හැමෝම දන්නවා බිංදුවයි මිශ්‍රණ එක දන අවසාන ප්‍රවේගය මේ වස්තු පොළවේ ගැටෙන විට ප්‍රවේගය ඊදාවේ අපිට 50m මිශ්‍රණ එකයි 50m මිශ්‍රණ එකයි ඒ දෙක එකට එකතු කළා දෙකෙන් බෙදන්න තියෙන බෙදලා ගුණ කරන්න කාලයෙන් sorry කාලයෙන් කාලය දන නිසා කෙලින්ම ආදේශ කරමු කාලය කොච්චරද පුතා කාලය කොච්චරද කාලය තප්පර 5යි සුළු කරමු මෙතන බිංදුව m මිශ්‍රණ එකට 50m මිශ්‍රණ එකක් එකතුරම්ම 50m මිශ්‍රණ එකයි ඒක දෙකෙන් බෙදුම 25යි m මිශ්‍රණ එක ගුණ කිරීම තප්පර 5 අවසාන උත්තරෙම පහලින් ලියන තු ඉස්සරහින් ලියනවා සමානයි 25 5න් වැඩි කරාම 125යි ඒකක වලට මොකද වෙන්නේ කියලා බලන්න S ධන 1ට S ශ්‍රේණි කැපියන S ධන 1ට X ශ්‍රේණි කැපියන 125 මීටර තේරුණාද පුතා මේක තේරුණාද හැමෝටම හරි නේද මෙහෙම ලියලා හදන්න පුළුවන් ඉන්නවා හරි ඒ කියන්නේ සාමාන්‍ය පෙළ পেපර් එකට ගානක් දුන්නාම හරිම පිළිවෙලට ලියන්න පුළුවන් වෙනවා ඒක තමයි රිවිෂන් එකකින් වෙන්න ඕනේ දැන් රිවිෂන් එක ෆිසිකල් දරුවෝගේ රිවිෂන් පටන් ගත්තා දැන් පුතාලගේ රිවිෂන් පටන් ගැනීම මේ සතිය බදාද මේ ළඟ සතිය බදාද පටන් ගන්න පුතාලගේ ඔන්ලයින් දරුවෝගේ රිවිෂන් පටන් ගන්නවා ඊළඟ සතිය බදාද හන්දේවි 6 රෑ 8:00 10:00 පැය දෙකක් රිවිෂන් එක දිනවා මේ එන බදාද මේ ඊළඟ බදාද ඉඳලා ආරම්භය ගන්නවා උතර දිගට ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ දක්වාම දිගටම අපි ඒ පුනරීක්ෂණ වැඩසටහන කරගෙන යනවා. හරි නේද පුතාලා? හරි. දැන් මෙතන මේ 49 ප්‍රශ්නේ ඉන්නේ. මේක අපිට තවත් විදිහකට හොයන්න පුළුවන් නේ. මොකක් තවත් විදිහද? ප්‍රස්තාරයෙන් යටවෙච්ච වර්ගඵලයේ මොකද ප්‍රස්තාරය ඇදපු නිසා තමයි මෙහෙම කරන්න පුළුවන්. ප්‍රස්තාරයක් ඇදලා නැත්නම් බෑ කරා. ඒ නිසා මේ පොඩ්ඩක් මෙන්න 47 ඒ ටික මකනවා. මේ ටික මකනවා මේක ලියන්න නැතිනේ වේලාසනම ලිව්ව ටිකනේ පුතා හරි බලන්න ඒක හෝ ඒ විදිහට හරි මෙහෙම මෙතනින් පස්සේ මේ මෙතනින් පස්සේ හරි බලන්න එක හෝ නැත්නම් විස්ථාපනය සමානයි විස්ථාපනය සමානයි ප්‍රස්ථාරයෙන් යට වූ වර්ගඵලය ප්‍රස්ථාරයෙන් යට වූ වර්ගඵලය විස්ථාපනය සමානයි ප්‍රස්ථාරයෙන් යට වූ වර්ගඵලය ප්‍රස්ථාරයෙන් යට වූ වර්ගඵලය කියලා කියන්නේ මෙතන තියෙන පුතේ ත්‍රිකෝණික වර්ගඵලය නේද මෙතන ගන්න තියෙන ඔව් ප්‍රස්ථාරයෙන් යට වූ වර්ගඵලය සමානයි ත්‍රිකෝණික වර්ගඵලය ත්‍රිකෝණික වර්ගඵලය ත්‍රිකෝණික වර්ගඵලය ත්‍රිකෝණික වර්ගඵලය එන්නේ භාගය ගුණ කිරීම ආධාරකය ගුණ කිරීම ලම්බෝසනි පුතා ආදේශ කරමු භාගය ගුණ කිරීම ආධාරකය කොහොම ආධාරක පාදය ගන්නෙ මෙන්න මේ පාදේ බිංදු ඉඳන් පහ දක්වා. ඉතින් පහෙන් බිංදු අඩු කරාම 5යි 5s
ආධාර කිඳුරු මම මෙතන ආදේශ කරන්නේ පහයි S. ಗುಣ කිරීම ලම්බෝස. ලම්බෝස කියලා කියන්නේ හැමෝම දන්නවා මෙතන මේ අංශක 90ක් නේ ඉන්නෝනේ. මේ මතයි ලම්බෝස. ලම්බෝස එන්නේ බිඳින් ඉඳන් 50 දක්වා. ඒ කියන්නේ 50න් බිඳුව අඩු කරනවා. 50න් බිඳුව අඩු කරාම 50යි. 50න් බිඳුව අඩු කරාම 50යි. 50යි. 50න් බිඳුව අඩු කරාම 50යි. 50යි ms එක ඒකකට එක්ක එහෙම දාන්න. උතර උත්තරේ ගන්න පුළුවන්. 50 පහෙන් වැඩි කරාම 250යි. 250 දෙකෙන් බෙදුවම 125. ඒකක ලස්සනට කැපිට යනවා. s ධනයකට s ශ්‍රේණියක කැපිට යනවා. ඉතුරුන එකම එකකය මීටර 125 මීටර. ඒතර මෙහෙම කැල්කියුලේට් කරත් මෙහෙම කැල්කියුලේට් කරත් එකම උත්තරේ. එනා 47ත් සම්පූර්ණයි 48ත් සම්පූර්ණයි 49ත් සම්පූර්ණයි අද පුතා ලියා ගන්න හැමෝම ඊට පස්සේ අපි යන් 50 51 52 57 අපිට තියෙන්නේ 50 51 52 හරි නේද පුතාලා ඒ ගන්න හරි නේද ලියා ගන්න වෙලාව ඇති නේද හරි මේ ටික මම මකනවා ක්ලියර් කරනවා මෙන්න බලන්න පුතා මෙතෙන්ට යන්න හරි
අතලිස් නමය හරි මෙතරි පස්ස. ප්‍රශ්නාක හතලිස් නම. සරි ප්‍රශ්නාක පණහා පණහා පනස් එක පනස් දෙක. මේක පුළුවන් ද හදන්න. ප්‍රයිකක්ද පණහා පනස් එක පනස් දෙක හදන් ප්‍රයිකක්ද ඔන්න උඩින් දත්ත ටික තියෙන මං කියලා දෙනවා හදන් ට්‍රයිකක්ද දැන් අර අපි මිච්චර ලෙස සැලකුවේ පහට චලිතන වස්තු සමාන ඔය තියෙන ඉහළට විසි කරපු වස්තුවක් සමාන 50 51 52 හදන්න උත්සාහ කරා ඊට පස්සේ තියෙන ප්‍රස්තාර ටිකක් හඳින්නනේ තියෙන පනහා පනස්සක පනස්තික හද විනාඩි හතරක් දෙනවා හදනකු නැතුව මට ඉක්මින් හදාගෙන හදාගෙන යන්න පුළුවන් නම් පුතාල උත්සාහ කරන්න තුව එක හදලා වැඩක් නැහැ ට්‍රයි කරන්න Thank you.
Hari balamu karena wilayah ini itu kita usaha keran hari tapi ada gini yang mama megana Islam itu nekasar ya kira itu pas segila screen ini ke andin nang balan aku putar itu nekina kata wastuak Tapret meter asuak arambak pravegiyakin siraswa ihalata yavunu labe. Gurutvaja toranaya g samana 10 m shunya deka lesa salakannu. Panaha panasin prashnaya vastuwa සම්පූර්ණයෙන්ම ඉහළ නැගීම සඳහා ගත වන කාලය 51 ඉහත චලිතයට අදාළ ප්‍රවේගකාර ප්‍රස්ථාරය අඳින්න 52 ඉහත වස්තුව ඉහළ නැගින උපරිම උසසයන් හරි Kemudian, main prasen dekari putar mata kota chat box ke tiba. Arne itu putar. Hari hari balamu balam balam hari tapi yang ada sudut pada screen ini kata medikman sampunnya clear karena kita මේ බලන කාන වස්තුවක් 80යි ms ශ්‍රණිකක ආරම්භක ප්‍රවේගයකින් සිරස් විහිලට යොමු ලැබේ මෙන්න පොළොව මට්ටම මොන පොළොව මට්ටම වස්තුවක් 80යි ms ශ්‍රණිකක 80යි Emesrina eka ka arambak pravegayakin siras vihilata yavunu labe. Ekena visi karana. Ekena arambayedi 80 emesrina eka kilek pravegaya enne. Vastuwak 80 emesrina eka arambak pravegayakin siras vihilata yavunu labe.
ගුරුත්වජ ත්වරණය. ගුරුත්වජ ත්වරණය g සමානයි 10 මිශ්‍ර දෙකට දෙන්නේ. ගුරුත්වජ ත්වරණය g සමානයි 10යි මිශ්‍ර දෙක ලෙස සලකන්න. ඒතර ඔය කියන්නේ ගුරුත්වජ ත්වරණය සාමාන්‍යයෙන් ධන 10යි මිශ්‍ර දෙක ලෙස සලකන්නේ පහලට. පහලට තමයි ගුරුත්වජ ත්වරණය g සමානයි ධන 10යි මිශ්‍ර දෙක ලෙස සලකන්නේ. වස්තුව ඉහළට චලිත වෙනවා නම් අපිට උතන ගන්න වෙන්නේ ගුරුත්වජ ත්වරණය g සමානයි ඍණ 10යි මිශ්‍ර දෙක. පැහැදිලිනේ ගුරුත්වජ ත්වරණයේ කොටස පහුගිය සතිය වල කරානේ. නේද පුතා? හරි. ඊට පස්සේ කියනවා මේ වස්තුවක් 80 ms ක ආරම්භක ප්‍රවේගයකින් සිරස් විහිළට යවනු ලැබේ. හරි. ගුරුත්වජ ත්වරණය g සමාන 10 ms දෙක ලෙස සලකන්නලු. හරි. එතකොට ඉහළට චලිත වීම සඳහා අපි g සමානයි ඍණ 10 ms දෙක ලෙස සලකන්නේ. ඒක හරි. 50 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්න අංක 50 කියන්නේ පුතා වස්තුව සම්පූර්ණයෙන්ම ඉහළ නැගීම සඳහා ගතවන කාලය. දැන් වස්තුව මෙහෙම ඉහළට ගමන් කළා ඔහොම වස්තුව ඉහළට ගමන් කළා ඔන්න ඒ ස්ථානට එනවා. ඔතනින් උඩට තවත් යන්නේ නැහැ. මොකද ඉහළට යන්න යන පුතා ප්‍රවේගය අඩු වෙනවනේ. මොකද ඒතු හැම මොහොතකම මේ වස්තුව අදින පහළට. කවුද? පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය මගින්. ගුරුත්වාකර්ෂණ බලය පහළට ක්‍රියාත්මකයි. ඒ නිසා පුතා ඉහළට විසි කරපු වස්තුව ඉහළට යන්න යන ප්‍රවේගය වැඩි වෙනෝනේ, ප්‍රවේගය අඩු වෙනවා. එන්නේ ප්‍රවේගය අඩු වෙලා නේ මෙහෙම ඉහළට යන්න යන ප්‍රවේගය අඩු වෙලා ගිහලා ඉහළදිම අර වස්තුව ඉහළට යන්න පුළුවන් උපරිම උස. වස්තුව ඉහළට යන්න පුළුවන් උපරිම උසේ කියලා කියන්නේ ප්‍රවේගයේ බිඳුවක්. ආරම්භක ප්‍රවේගයේ 80 ms කියන්නේ පටන් ගන්න. දැන් ඉහළට යන්න යන 70 ms එක 60 ms එක කොහොමම අනේ ප්‍රවේගය අඩුවිලා ගිහලා වස්තුව ඉහළ නැගින උපරිම උස කියලා කියන්නේ ප්‍රවේගයේ බිඳුවක්. එතනින් පස්සේ තමයි ආයමත් පහළට ගුරුත්වාකර්ෂණ බලය ක්‍රියාත්මක වන නිසා පහළට ආයමත් වස්තුව වැටෙන්න පටන් ගන්න. ඒතර ඉහළට විස කරපු වස්තුව ඉහළට යද්දි වේගය අඩුවිලා ගිහලා බිඳුව වෙනවා. ආයමත් ගුරුත්වාකර්ෂණ බලය යද්දී පහළට යද්දි වස්තුව වේගය ක්‍රමයෙන් ආයමත් වැඩි වෙන පටන් ගන්න. හරි. එහෙනම් මෙන්න මෙහෙම කියනවා. දැන් ආරම්භක අවස්ථාවේ මේක පුතා ආරම්භක අවස්ථාවනේ. මේ අවස්ථාව ආරම්භක අවස්ථාව. ආරම්භක ප්‍රවේගය එහෙම හිතපොකෝ. ආරම්භක ප්‍රවේගය තමයි 80 ms. ඒතර මෙතන අවසාන ප්‍රවේගය. අවසාන ප්‍රවේගය. ඒතර අවසාන ප්‍රවේගය 0 ms එක වෙනවා. ඒතර ඉහළට චලිත වන වස්තුව සඳහා ගුරුත්වජ ත්වරණය අපි සැලකිලිට ගන්න g සමානයි ඍණ 10 ms එක නේ පුතා. ප්‍රහණ ප්‍රශ්න තමයි ප්‍රශ්න අංක 50 අහන්නේ වස්තුව සම්පූර්ණයෙන්ම ඉහළ නැගීම සඳහා ගත වන කාලය. මෙන්න මේ වැඩේට කොච්චර කාලයක් යනවද? කියන එක තමයි අහන්නේ. කාලය කියන්නේ සිම්පල් t නේ. කාලය තමයි අහන්නේ. එනතින් ඔතනත් අර ත්වරණයේ සමීකරණය හොයන්න පුළුවන් නේ පුතා. නේ? 50 වෙනි ප්‍රශ්නේ මොන කියනවා? වස්තුව සම්පූර්ණයෙන් ඉහළ නැගීම සඳහා ගත වන කාලය. එහෙනම් මෙතන සමීකරණයක් දාන්න පුළුවන් නේද? ඉහළට චලිත වීම සඳහා අපිට සමීකරණ දාන්න පුළුවන්. මෙහෙම ත්වරණය සමානයි. ප්‍රවේග වෙනස බෙදීම කාලය නේද පුතා? ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. හරිනේ? ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. තවදුරටත් ලියමු. ත්වරණය සමානයි ප්‍රවේග වෙනස කියලා කියන්නේ අවසාන ප්‍රවේගය ඍණ ආරම්භක ප්‍රවේගය. අවසාන ප්‍රවේගය ඍණ ආරම්භක ප්‍රවේගය බෙදීම කාලය. හරි. ජස්සේ අවසාන ප්‍රවේගය. දැන් ත්වරණය ත්වරණයට ආදේශ කරන්නේ ත්වරණය. දැන් ඉහළට චලිත වීම නිසලක ඉහළට චලිත වීම නම් g වෙනුවට දාන්න වෙන්නේ ඍණ 10 ms.
පැහැදිලිද? ඔන්න 10 මිශ්‍රණ දෙක. ජී වෙනුවට මොකද ඉහළට චලිත වීමනේ සලකලා තියෙන්නේ? පහළට චලිත වෙන අවස්ථාවේදී ගුරුත්වජිතරණය සලකන්නේ ධන 10 මිශ්‍රණ දෙකයි. ඉහළට චලිත වෙන අවස්ථාවේදී ගුරුත්වජිතරණය සලකන්නේ ධන 10 මිශ්‍රණ දෙකයි. අවසාන ප්‍රවේගය. අවසාන ප්‍රවේගය. ඔව් අවසාන ප්‍රවේගය. අවසාන ප්‍රවේගයේ බිඳුවේ මිශ්‍රණය. මෙන්න අවසාන ප්‍රවේගයේ බිඳුවේ මිශ්‍රණ එකයි. අඩු කිරීම ආරම්භක ප්‍රවේගය. ආරම්භක ප්‍රවේගය 80 මිශ්‍රණ. ආරම්භක ප්‍රවේගය අසුවය මිශ්‍රණ බෙදීම කාලය කාලය තමයි දන්නේ නැත්නම් කාලය තමයි හොයන්න හදන්නේ එහෙනම් ඉතින් අපි කාලය උත්තර කළා විසඳගෙන යන්න එහෙනම් මෙතන ඉරෙන් යටනේ කාලය තියෙන එක ඉරෙන් උඩ පදයක් බවට පත් කරගමු ඒක නිසා බෙදීම කාලය මේ පැත්ත දකුණු පැත්තේ පහලින් තියෙන දකුණු පැත්තේ පහලින් තියෙන බෙදීමේ කාලය ගුණ කිරීමේ කාලයක් ලෙස වම් පැත්තට අරගෙන යන්න මේ පැත්තේ ඍණ 10යි m මිශ්‍රණ දෙක කොහොමද තියෙනවා දකුණු පැත්තේ පහලින් තියෙන බෙදීම කාලය ගුණ කිරීම කාලයක් ලෙස මේ පැත්තට හරිද පුතේ සමානයි මෙතන ඉරෙන් උඩ බිංදුවයි මිශ්‍රණ එකයි ඍණ 80යි මිශ්‍රණ එකයි හරි සුළු කරමු තව දුරටත් දකුණු පැත්තට යන් බිංදුව Rina asua emission ke tora dana bindua rina asua dana rina rina adu kala luku ek kenagi lakuna dana inang asua em bindua adu kara ma asua matamai luku ek kenagi lakuna rina na metrina rina asua ai emission ek bindua emission ek rina asua emission ek klik ane bindua etra medan ne hani warna kamu kut nene etra keli main karat rina asua emission ek in har metrina rina dahayai M mission දෙකයි හරි අන්න 10 M mission දෙකයි ಗುಣ කිරීම කාලය තියෙනවා අපි සුළු කිරීම අරන් යම් මෙහෙ පුතා සුළු කිරීම අරන් යම් මෙහෙ මම අරන් යන්න එහෙනම් මේ වම් පැත්තේ කාලය තනි කරමු වම් පැත්තේ කාලය තනි කරමු වම් පැත්තේ කාලය තනි කරමු එතකොට මෙතන කොහොමද දකුණු පැත්තේ ඍණ 80 මිශ්‍රණ එක තියෙනවනේ දකුණු පැත්තේ ඍණ 80 මිශ්‍රණ එක තියෙනවා. එතකොට මෙතන ಗುಣ කිරීම ඍණ 10 මිශ්‍රණ දෙක. මෙතන වම් පැත්තේ තියෙන නේද පුතා ಗುಣ කිරීම ඍණ 10 මිශ්‍රණ දෙක. ඒක බෙදීමක් විතර මේ පතරනවා. එන බෙදීමක් විතර අරන් එනවා ඍණ 10 මිශ්‍රණ දෙක. හරි. කාලය සමානයි රිනට රින කැපිල යනවා 80 10න් බෙදුවම බිඳුවට බිඳුව කැපිල යනවා 8 එකෙන් බෙදුවම 8යි ඒක කැපිල යන හැටි බලන්න මීටරට ඉරින් උඩ මීටරට ඉරින් යට මීටර කැපිල යනවා ඉරින් උඩ ස්ට්‍රින් එකට ඉරින් යට ස්ට්‍රින් එකක් කැපිල ගියාම තව ඉරින් යට ස්ට්‍රින් එකක් එනවා ඒතර ඒ ඉරින් යටනේ ඒ ඉරින් යට තියෙන ස්ට්‍රින් එක ඉරින් උඩට යනකොට S ධන එකක් එනවා එහෙනම් S ධන එකක් තමයි එන්නේ කාලය තප්පර 8යි හරිද කාලය තප්පර 8යි. උහුම ලියලා රචනා ප්‍රශ්නට හදන්න පුළුවන් වෙනවා. හරි. එතකොට ඔය හැදුවේ අපි 50 වෙනි ප්‍රශ්නේ. 51 වෙනි ප්‍රශ්නේ කියන මෙන්න මෙහෙම. ප්‍රශ්න අංක 51 කියන මෙන්න මෙහෙම. ඉහත චලිතයට අදාළ ප්‍රවේගකාල ප්‍රස්ථාරය. එහෙනම් කාලයට ඉදිරිව ප්‍රවේගීය විචලනය වීම ප්‍රස්ථාරයක ලකුණු කරන්න තියෙනවා කාලය තප්පර වලින්ම ඉන්නේ ප්‍රවේගීය මිශ්‍රණ එකේ මනින්නේ හරි ප්‍රවේගයම ඉන්නේ එම් මිශ්‍රණ එකෙන් එතකොට මේ බලන්න කාලයට ඉදිරිව ප්‍රවේගීය විචලනය වීම ප්‍රවේග කාල වගුවක ඉදිරිපත් කරාම දත්ත දෙකක් දාගන්න පුළුවන් අපිට මොකද ඒ දත්ත දෙක ආරම්භක අවස්ථා ආරම්භක අවස්ථාවේ ප්‍රවේගයේ කාලයේ බිඳුවේදී ප්‍රවේගයේ 80 කාලයේ බිඳුවේදී නේද පුතා කාලයේ බිඳුව කියලා කියන ආරම්භක අවස්ථානේ ප්‍රවේගයේ 80 මිශ්‍රණය කාලය දැන් හෙව්වා තප්පර කීයද තප්පර 8ක් කාලයේ තප්පර 8ක් වෙනකොට දැන් කාලයේ තප්පර 8ක් වෙනකොට අවසන් ප්‍රවේගයේ බිඳුවේ කාලයේ තප්පර 8ක් අවසන් වෙනකොට දැන් මෙතන කාලයේ තප්පර 8 හොයාගත්තනේ පුතා අපි කාලයේ තප්පර
අටයි කියලා හොයාගත්තා. මම කාලයේ තප්පර 8ක් අවසන් වෙනකොට ප්‍රවේගය බිඳුව. ඔන්න ඕක තමයි ප්‍රස්ථාරක ලකුණු කරන් තියෙන්නේ. ඔන්න ප්‍රස්ථාරය x අක්ෂයේ කාලය තප්පර වලින් මයින් y අක්ෂයේ ප්‍රවේගය m මිශ්‍රණික කියන එකකින් මයින්. හරි, කාලය තප්පර ප්‍රවේගය මිශ්‍රණ කාලය තප්පර බිඳුව තප්පර 8 කාලය තප්පර බිඳුව මෙන්න බිඳුව මෙන්න 8 කියන වටිනාකම ප්‍රවේගෙත් 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 80 බිඳුව. ඒතර මෙතන බිඳුව මේ හරි 80 දාගම්පො. අසුවයි. එහෙනම් අපි දත්ත ලකුණු කරමු. බිංදුවේදී 80ක්. බිංදුවේදී 80. බිංදුවේදී 80. මෙන්න බිංදුවේදී 80. 8ේදී බිංදුව. 8ේදී බිංදුව. එහෙනම් ප්‍රස්ථාරෙන්නේ. ප්‍රස්ථාරෙන ඕනම. අනේ හරි, ඕක තමයි ප්‍රස්ථාර. ඒ 51 ප්‍රශ්නාංක 52 ප්‍රශ්නාංක 52 කියන්නේ ඉහත වස්තුව ඉහළ නැගින උපරිම උස. වස්තුව ඉහළ නැගින උපරිම උස කියලා කියන්නේ පුතාලා නිකමට හිතන්න මෙන් වස්තුව ඉහළ නැගින උපරිම උස කියන්නේ මෙන්න මේ උස නේද පුතා? ඔය උස නේද? ඕකට කියන්න පුළුවන් නේද විස්ථාපනය කියලා? ඕකට කියන්න පුළුවන් විස්ථාපනය නේ. මේකට කියන්න පුළුවන් විස්ථාපන. මෙන්න මේ 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 තියෙන විස්ථාපනය. වස්තුව ඉහළ නැගින උපරිම උස ඔය තියෙන විස්ථාපනය. මේ තියෙන්නේ විස්ථාපනය. 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 එතර වස්තුව හිල් නැගින උපරිම උස සමානයි චලිතයට අදාළ විස්ථාපන. චලිතයට අදාළ විස්ථාපන. වස්තුව ඉහළ නැගින උපරිම උස සමානයි චලිතයට අදාළ විස්ථාපන. දැස කියනවා දැන් වස්තුව ඒකාකාර ත්වරණයෙන් චලිතවර නිසා ඒකාකාර ත්වරණයෙන් චලිතවර නිසා වස්තු ඒකාකාර ත්වරණයෙන් චලිතවර නිසා වස්තු ඒකාකාර ත්වරණයෙන් චලිතවර නිසා විස්ථාපනය සමානයි. විස්ථාපනය සමානයි මධ්‍යක ප්‍රවේගයේ ගුණකිරීම කාලය. මධ්‍යක ප්‍රවේගයේ ගුණකිරීම කාලය. විස්ථාපනය සමානයි තවදුරටත් ලියමු විස්ථාපනය සමානයි මධ්‍යක ප්‍රවේගය කියලා. ගන්න කොහොමද? මධ්‍යක ප්‍රවේගය ගන්න ආරම්භක ප්‍රවේගය ආරම්භක ප්‍රවේගය ධන අවසාන ප්‍රවේගය. ආරම්භක ප්‍රවේගය දන අවසාන ප්‍රවේගය බෙදීම දෙක. ඒකනේ පුතා මධ්‍යක ප්‍රවේගය කියලා කියන්නේ. ගුණ කිරීම. ගුණ කිරීම
ගුණ කිරීම කාලය. පුතාල ලියාගෙන ඇති නිසා මම මේ පැත්ත මේ සටහනම කරමි ඉතින්. හරිද? මම මේ ටිකත් මකනවා. හරි. මෙහෙන් පස් මෙතනින් පස්සේ යන් අපි අර පැත්තට පුතා. මෙතනින් පස්සේ හොමෝම යන්. මෙහෙම යන් මේ පැත්තට යන්. හරි. විස්ථාපනය සමානයි. විස්ථාපනය සමානයි. ආරම්භක ප්‍රයෝගය කියද? ආරම්භක ප්‍රයෝගය 80 මිශ්‍රණය. 80 මිශ්‍රණ කියන්නේ ආරම්භක ප්‍රවේගය. ආරම්භක ප්‍රවේගය සමානයි 80 මිශ්‍රණයක. ධන අවසාන ප්‍රවේගය කියද පුතා? අවසාන ප්‍රවේගය බිඳුවයිනේ. මේ ආරම්භක ප්‍රවේගය 80 තියෙන අවසාන ප්‍රවේගය බිඳුව. බිඳුවයි මිශ්‍රණයක. එකතු කරා දෙකෙන් බෙදුවා. ගුණ කරා කාලය. කාලය කොච්චරද? තප්පර කියද? තප්පර 8ක් මේ හොයලා දෙනවා. තප්පර 8ක් තුර තමයි මේ වැඩි වෙන්නේ. ගුණ කිරීම තප්පර 8. සුළු කරමු. 80 මිශ්‍රණයකට 0 මිශ්‍රණයක එකතු වුණාම 80 මිශ්‍රණයකම තමයි. ඒක දෙකෙන් බෙදුවම 40 මිශ්‍රණයක. ගුණ කිරීම අද 40 මිශ්‍රණයක ගුණ කිරීම තප්පර 8. ගුණ කිරීම තප්පර 8. 48 එකට ගණන් කරාම 8 වරක් 4 32යි 320. ඒක කොහොමද එන්නේ? S ශ්‍රේණියකට S ධනයක් කැපෙනවා. S ශ්‍රේණියකට S ධනයක කැපෙනවා. මෙතන එන්නේ 320 මීටර. 320 මීටර. හරි නේද පුතේ? ඒක හරි. එතකොට මේ අපි මේ හොයන්නේ 52. එතකොට වස්තු හිල් නැගින උපරිම උස කියලා කියන්නේ චලිතය අදාළ විස්ථාපන. ඒක තමයි හේවි. එතකොට වස්තු හිල් නැගින උපරිම උස තමයි මීටර 320ක්. පොළොව මට්ටමේ ඉඳන් මීටර 320ක් ඉහළට යනවා. ඔය ක්‍රමයට හෝ නැත්නම් ප්‍රස්ථාරයෙන් යටවෙච්ච වර්ගඵලයෙන් හොයන්න පුළුවන් ඔය විස්ථාපනනේ. ඕ මම මෙන්න ඊළඟ ක්‍රමය ලියනවා. විස්ථාපනය සමානයි ප්‍රස්ථාරයෙන් යට වූ වර්ගඵලය. ප්‍රස්ථාරයෙන් යට වූ වර්ගඵලය කියලා කියන්නේ මෙන්න මේකනේ ප්‍රස්ථාරය අපි යන්දනේ දැන් පුතා. මෙන්න මේ වර්ගඵලය. ද්‍රව්‍ය වර්ගඵලය කියන්නේ ත්‍රිකෝණික වර්ගඵලය. නේ? ත්‍රිකෝණික වර්ගඵලය. හරිද පුතේ? එතන ත්‍රිකෝණික වර්ගඵලය නම් අපි දන්න සමීකරණේ භාගයේ ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බුස. නේද? භාගයේ ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බුස. සමානයි භාගයේ ගුණ කිරීම ආධාරකයේ ගුණ. ආධාරකයේ තමයි මේ බිඳුවෙන් 8 දක්වා තියෙන්නේ. 8S. 8ෙන් බිඳුවට කරාම 8S නේ. 8S. ගුණ කිරීම ලම්බුස. ලම්බුස් තමයි මෙතන අංශක 90ක්. මෙතන අංශක 90ක් නිසා නේ ලම්බක උස පිළිකර මෙන්න මේ උස. මේ උස කියලා කියන්නේ 80 බිඳුවට කරාම 80යි. 80 මිශ්‍රණයක. 80 මිශ්‍රණයක එකකට කොහොමද මේ මිශ්‍රණය? දැන් සුළු වෙන හැටි බලන්න. දෙවරක් 1යි දෙවරක් 4යි. 2ට 2 ඒවා 1යි 8ට 2 ඒවා 4යි. 84ෙන් වැඩි කරාම 84ෙන් වැඩි කරාම කොහොමද උත්තරේ? 84ෙන් වැඩි කරාම කොහමද උත්තරේ? 320 මීටර් කියන එක ඊර ඉතුරු වෙලානේ. S ධනයකට S ශ්‍රේණියක කැපිලයි. මීටර් විතරක් කැපිලේ 320 මීටර්. 52 වෙනි ගානට එනකම් තාව 57යි තියෙන්නේ.
පහයි තියෙන්නේ. ඒක ප්‍රස්තාර පහක්. ඒක ප්‍රස්තාර පහක්. අපි වේලාව රාත්‍රි 10ට නවත්තන්න හිටියේ නමුත් දිගට දිගට කරා. ප්‍රශ්න 52ට වෙනකන් ආවා. 53 54 55 56 57 ඒක මම මේ ටික ලියාගෙන ඉවරද ඒක මම ඊළඟ දවසේ ඊළඟ දවසේ ක්ලික් කරන්නේ අපි හැමදාම සෞදාවසට සෞන්දරයට හමු වෙනෝනි පුතා රෑ 7 මාස දා රෑ 10 වෙනකම් ඒක ඊළඟ දවසේ කියදෙන ඒකට යන්න නම් විනාඩි 15ක් විතර වන්න ඒක ඉවර කරලා ඊට පස්සේ අපි ලබන සතිය පටන් ගන්න ඉන්නවා ලබන සතිය පුතාල මේ පටන් ගන්න ඉන්නවා අපි මේ පහලස්සනි පාඩම කියලා කියන්නේ 10 වසරේ පහලස්සනි පාඩම ද්‍රවස්ති පීඩනය හා එහිදී හරි ද්‍රවස්ති පීඩනය හා එහිදී ද්‍රවස්ති පීඩනය හා එහිදී 15 වෙනි පාඩම 10 වසරේ 15 වෙනි පාඩම ඒතර ඒක මේ අපි ඒකේ අපි සති දෙකක් විතර කරලා තියෙන්නේ රීප්ලේ ක්ලාස් එකක් ලෙස මතක ඇති ටර්ම් ටෙස්ට් එක කලින් ඒ නවත්වපු තැන දැන් ඉස්සරහට කන්ටිනියු කරනවා. ඒතරේ කලින් සති දෙකේ රෙකෝඩින් දෙක මම ටෙලිග්‍රෑම් channel එකටත් දාලා දෙනවා. අපේ express.lk වෙබ්බඩවි තුන අපේ xonline.lk වෙබ්බඩවි පත්‍යර්ථීව තියෙනවා දාලා. මම ටෙලිග්‍රෑම් channel එකටත් දාලා දෙනවා අර දවස්ති පිටනේ හා ඊදීමල ඒ මුල් කොටස් දෙක. ඒක පුතලා බලන්න. ඒ නවත්වපු තැන දැන් ඉස්සරහට සාකච්ඡා අපි අරගෙන යනවා. හරි. එහෙනම් මේ ටෙලිග්‍රෑම් channel එකේ අවධානයෙන් ඉන්න අමතර පන්ති අමතර පන්ති පැවැත්වීම ටෙලිග්‍රෑම් channel එක හරහා දැනුවත් කරනවා FB page එක හරහා දැනුවත් කරන ටෙලිග්‍රෑම් channel එක හැමෝම ඉන්න එයාලා හැමෝම මේ සර් වෙන්ස්ඩේ class එකක් එන කියන වෙන්ස්ඩේ මොන class එකද වෙන්ස්ඩේ revision එක පටන් ගන්න මේ සතියේ නෙමෙයි හරිද ටෙලිග්‍රෑම් channel එකට දානවා ඒකේ කාලසටහන දානවා අමතර පන්ති ඒ කියන්නේ online සම්මන්ත්‍රණ පැවැත්වෙන කවද්ද physical සම්මන්ත්‍රණ පැවැත්වෙන කවද්ද ඒ ඔක්කොම විස්තර දානවා කාලසටහන හදලා දානවා प्रस्तार प्रस्तार पनस्तुन पनसत्र पनस्पा पनसे එනවා අදාස සම්පන්නයි හද නැත්නම් මට ඔය ප්‍රශ්න ටික උත්තර ටික ඕනයි විනාඩි 5 ඇඳලා දාන්න පුළුවන් ඔය ප්‍රස්තාර ටික ප්‍රස්තාර ඔය 5 විනාඩි 3 විතර ඇඳලා දාන්න පුළුවන් මෙහෙමයි නේ කියලා ඉතින් හිමා කරාට වැඩක් නැහැ ඔකේ අර අනුක්‍රමණ ගැන කිය කිය සාකච්ඡාව යනවා හරි එහෙනම් අපි ආයෙත් ඊළඟ දවසේ හමු වෙමු එහෙනම් හැමෝටම බුදු සරණයි දෙවියන්ට හැමෝටම සුබ රාත්‍රියක් හරි නේද හරි ආයිබෝවන් පුතණ